नित्यनादि महीपति तुंग्यनादि पादमूलेन नंग्यनादि सकाग्रह तकारो मेघनादस चिकारो अश्वनादक तोंकारो कुंभरी जैव नंकारो वर्तमान नियम අප ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී එපල පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේටයි වැඩමවා වදාළ මානායක හාමුදුරන් වහන්සේලා ඇතුළු වැඩමවා වදාළ විහාරාධිපති එවැගේම පරිරෝධපරි පන්ති හාමුදුරන් වහන්සේලා ඇතුළු වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයේ අවසරයි එවැගේම සම්භාවනීය අමුත්තනේ ඉන්දතන් දහම් පාසලේ ආදරණීය अम्मे ताते एवगेम शिष्यनायक दूधरुवनि एवगेम मेस्तान टपके आराधन पेमिनी हेमदिनामितामत्म गौरव पिलिगन्नात विशेषेन मे अभियोग अतरत अपिट दैवंत शक्तियाकुम्पि आराधना पिलिगन पेमिनी महानायक हांदुरन वहांसेलात पूजनीय महानायक हांदुरन वहांसेलात एवगेम अपे आराधन पेमिनी अपे हेमदिनामितामत् गौरव पिलिगन्नवा एवगे विशेष आदरणीय अम्मला हेमदनामता गौरव पिलगन्नवा शिष्यनायक दूधरुवान हेमदनामता गौरव पिलगन्नवा मम मे दहां पास बारदून अपवत्ति बदल गुरुदेवोत्तम गिरदेव पुण्यर्धन नायक हांद्रन वहांसे मम मे दहां पास बारगिन मठ अवृद्धक्वत्तामकरान्नु नेह दहां पास मे कोरोना संगत तत्क नमूत मम मे दहां पास आरंभ कल नायक हांद्रोनी अवृद्धक्वज्ञेन एक पहादक्वा लमय इंग्लिश मीडियम दहां पास पटांगिन गपे गमेदरण मे फलातीन लमाइट दहम अध्यापन इंग्लिश मध्य लादीन मम खटियम संविधान एक्कम ये सन्द मम उगा रजे पास वेडकर्ण रजे लाइसन गुरु मधुवगेन दय दर्वांगे दहम अध्यापन नगासीवान्न अभी मेकर्ण कपीम मंगित नो लुकु दयाखिल विशेष किन्नोंदमे अभी मे कर्त खरादी समहारकलाट अट अपे गमे मिनीस्तम कपुलेंगे नवस्थातीनो समहरकाश बुड़ चोदना करम वट्टन्हद नवस्थातीनो मम कियाने अपे सत्यना ये सत्य कवधर जयगनीवी कवदाक्वा निसल मुहूर्त कवदाक्वा दक्षिणाविकनुने हेमदाम दक्षिणाविकनु प्रचंड रलिनगिन एवगेम महाकुनाटु सहित वात मुहूर्त तमय दक्षिणाविकनुवे इति मम हिताने अभी मेवड़ता मस्त्रण करा मठ अवचता वेती एने अपे शिष्यनायक दूधरुवांगे अभिमान केतुव मे दहां पास अनता रखकिन मे खटित करोपसिता मत गौरव नवत नवत पिलगन मीन मगे वचन स्वल्पी मी अवसान करवा उपसम जयग्रहाय नागत प्रार्थना कर मीन ममन हिंदी नाटम साम सामुदरण धरव सिद
අද දින පටන් මෙම දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවක් ලෙස මඩ පවරන වගකීම් නොපිළිහෙලා ඉටු කරමින් දහම් පාසල් මාතාවගේ विशिष्ट दस मासे उरे कत्वा पोसे सिद्धि कारणं एक दावसत बुदुन वानिनवा मितन दहम पासला लमा दिविय सरुकरना नव तो दन्ना अब सुरैपे हामुद्रोने में आराधने කලවලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ගාල්ල කඩව සතර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකන අධිකාරී අතිපූජ්‍ය කන්නු වෙනියේ චන්ද විමල මහින්තානන් වහන්සේටයි ඔබ සැමැමතිම සඳහා ගාල්ල කුඹල්වැල්ල ශ්‍රී රේවත පිරිවෙන් විහාරස්ථානය හපුගල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ඇතුළු විහාරයන්හි අධිපති අපේ ගෞරවනීය ගාල්ල කඩවස් අතර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පීරපාණේ හේමාරාම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ගාල්ල කඩවස් අතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මැතිණිය ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වන ආරාධිත පින්වත් මහත්ම මහත්මීනි දයාවර දෙමාපියනි දරුදැරියනි නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව දහම් පාසල් මෙහෙවරෙහි යෙදෙමින් කටයුතු කරන දහම් පාසල් ගුරු මහත්ම මහත්මීනි ඊතාත්ම වටිනා මේ දවස්වල ටිකක් දකින්නට විරල කාරණයක් අවස්ථාවක් තමයි අද අපිට මේ දකින්නට ලැබුණේ සහ අපි සම්බන්ධ වුණේ ගාල්ල කඩවස් අතර දහම් පාසල් වල මේ දවස්වල මෙහෙම කාර්යයක් දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් ලංකාවේම වුණත් එහෙමයි පසුගිය දවස්වල කඩවස් අතර එක දහම් පාසලක මේ බඳු වැඩසටහනක් පැවැත්තුණා ඊට අමතරව මං හිතන්නේ මේ මකොළුව ශ්‍රී ඉන්දරතන දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් තමයි අද මෙම පදක්කම් පැලඳවීම සහ ඒ අයට සහතික ප්‍රදානය කරමින් දහම් පාසලේ පැවැත්ම වෙනුවෙන් ඉදිරි කටයුතු වෙනුවෙන් සහයක් දෙමින් ප්‍රධානාචාර්ය ආමුදුරන් වහන්සේ ඇතුළු ඒ ආචාර්ය මණ්ඩලය කටයුතු කරලා තියෙන්නේ ගාල්ල කඩවස් අතර ප්‍රාදේශීය ලේකම් තුමිය වන හිමාලි රත්නවීර මැතිණියට ආරාධනය ඔබ සැමැමතිම සඳහා සිළු දිනාටම සුබ දවසක් වේවා අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම අද දින මේ ස්ථානයට පැමිණ සිටින සිළු මාආදී තමුත්තනි ඒ වගේම ගාල්ල කඩවස් අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමාජයෝජක නිලධාරිතුමිය आर्थिक संघारी तुम्हें अतलु सिलम राजारी महत्म महात्मिनी एवंगेम अद दिन मे अवस्था संबंध लाइन गुरु मैनवरुण पियवरुणि दुआदारुणि एवंगेम दहंपाशाल अध्यापन लबादेन गुरु बौतुनि थिंक अद वब सिलम दिन दंडना विधि जगत परिसर दिन
අද ඉතාමත් ලොකු උත්සවයක් ගාල්ල හෝල්ඩිගෝල් ශාලාවේ සහ මුහුදු තීරයේ පිළිසිඳු ක්‍රීම් වැඩසටහනක් පැවැත්වෙනවා. ඉතින් ඒ අවස්ථාවට සහභාගී වෙලා සිටියත් මම මේ ආරාධනයේ තියෙන වැදගත්කම සහ වටිනාකම හඳුනාගත් නිසා තමයි ටික වෙලාවකට හරි මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නට සිටියේ. මම හිතන්නේ ඇත්තටම අපේ නායක හමුදුරුව ප්‍රවසු ආකාරයටම දහම් අධ්‍යාපනය ඉතාමත් සීග්‍රයෙන් ගිලිහි යන වකවානුවක් මේක. විශේෂයෙන්ම ඔබ අපි අත්විඳපු මේ කොවිඩ් උවදුර ඒ වගේම පාස්ක ප්‍රහාරයත් එක්ක දැන් අවුරුදු 3ක විතර ඉඳලා මම හිතන්නේ අපේ ලංකාවට ඉතාමත් නරක කාලයක් උදා වෙලා තියෙනවා. ඉන් අනතුරුව මේ ආර්ථික අර්බුදයත් එක්ක ඒ තත්ත්වය තවත් වඩාත් බරපතල වෙලා තියෙනවා. ඉතින් මේ හැමදේම කෙලස සිදු වුණත් මං හිතන්නේ බෞද්ධයන් විදිහට අපි අපේ ආගමික පිළිවෙත් එහෙම නැත්නම් ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කිරීම ඉතාමත් වටිනවා. මං හිතන්නේ මම විශ්වාස කරන විදිහට ලංකාව ලෝකයේ මුතුවැට වෙන ලංකාව මේ තරමින් හෝ රැකිලා පවතින්නේ අවුරුදු ගාණක් වසර ගණනාවක් ඉතිහාසයක් එක්ක හොඳ ප්‍රෞඩ ඉතිහාසයක් එක්ක මේ තරමින් හෝ පවතින්නේ මං හිතන්නේ මේ සම්බුද්ධ ශාසනය මේ පොළොව තුල පිටලා තියෙන නිසායි. ඉතින් මං හිතන්නේ බෞද්ධයන් විදිහට අපි හැමෝම පුළුවන් හැම වෙලාවකම තමන්ට හැකි පුංචි මාරකින් හරි පුංචි හරි පිනක් කරගන්නට කටයුතු කරනවා නම් මං හිතන්නේ ඉතාමත් වටිනවා. ඉතින් ඒ වගේම තමයි මං වැඩි වෙලා කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ. තවත් පුංචි දෙයක් මේ උත්සවයට අදාළ නොවුණත් මතක් කරන්නට කියලා මට හිතුණා. මේ පරිසරයට ආවට පස්සේ මේ වටපිටාව දැක්කහම මට මතක් වුණා අපි පසුගිය කාලේ ලොකු වැඩසටහනක් ආරම්භ කරා ගාල්ල කඩවස් අතර කොට්ටාශය විතරක් නෙවෙයි ලංකාව පුරාම. ඒ මොකද්ද ඔබ සියලුම දෙනා දන්නවා හැමෝම මාධ්‍ය ඔස්සේ කියන දෙයක් තමයි ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇති වෙනවා කියන දේ. ඉතින් ඒ නිසා හැම පුංචි බිම්මඟලකම පුංචි හරි දෙයක් වරන්න කියන ඉල්ලීම හැමෝගෙම හැම වෙලාවෙම ඉල්ලා සිටිනවා. ඉතින් මම හිතන්නේ මේ පන්සල් භූමියත් ඉතාමත් හොඳ පරිසරයක් තියෙනවා, ඉඩකඩ තියෙනවා. ඉතින් ධම් පාසල විදිහට මේ පුංචි දුවා දරුවෝ සහ දෙමාපිය එකතු කරගෙන ගුරු මණ්ඩලය සහ අපේ ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ වෙලා ඒ වගා සංග්‍රාමය පන්සල තුලත් ආරම්භ කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඒ සඳහා අපේ රජ නිලධාරීන් වසමට ඉන්න නිලධාරීන් පස් දෙනාම ඔබට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙයි. මං හිතන්නේ අපි ඒ නිලධාරීන්ට දැනුවත් කළා වසම් මට්ටමට ගිහිල්ලා මේ පණිවිඩය ඔබට ලබා දෙන්න කියලා. මම හිතනවා මකුලෝ වසමේ මේ වෙනකොටත් ඒ පණිවිඩය ඔබට ලබා දීලා ඇති, ඒ කටයුතු ආරම්භ කළා ඇති කියලා. ඉතින් මේ පන්සලෙන් පටන් අරගෙන ඒ වගා සංග්‍රාමය ඔබේ පුංචි ගෙවත්තටත් අරන් යන්න කියලා ඔබ සිළු දිනාගෙන් ඉල්ලා සිටිමින් අද දින මේ ශිෂ්‍ය ලාංඡන පළඳින පුංචි දුවා දරුවන්ට සිළුම දිනාට මගේ හදපිරි සුභාශිංස පිළිදමමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි අපේ 2021 වර්ෂයේ ශිෂ්‍යනායක නිල් ලාංඡන පැලැන්දීමේ උත්සවයේ දැන් තමයි අපි ආරම්භය පටන් ගන්න. මේ තමයි ශිෂ්‍යනායක නායිකාවන් නිල් ලාංඡන පැලැන්දීමේ උත්සවයේ අපේ අවශ්‍යම දේ. අපි සඳහා මමත් ගෞරව කරන ඒ වගේම මමත් එතුමාගේ ශ්‍රාවකයෙක්. අපි එතුමාට නිදහස් මාධ්‍යවේදී ඒ වගේම එතුමා රූපවාහිනී නාලිකාවල දක්ෂ කතිකයෙක්. ඉතින් මම එතුමා පිළිබඳව ගොඩක් දන්න චරිතයක්. එතුමාට මම පෞද්ගලිකව ආරාධනා කරා අපේ මේ දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල් ලාංඡන පැලැන්දීමේ උත්සවයට ඔබතුමාගේ සහභාගීත්වය අනිවාර්ය කරනවා කියලා. ඉතින් එතුමා මම කරපු ආරාධනා ඉතාමත් නිහතමානීව බාරගෙන තමයි ආවේ. එතුමා මට කිව්වේ මෙච්චරයි, හාමුදුරුවනේ අපි වැඩේ කරමු, ඔබ වහන්සේ සවුන් බලා ගන්න කියලා විතරයි කිව්වේ. එතුමා අද ආර්ථිකය ගොඩක් අමාරුයි, නමුත් ඒවත් එතුමා හිතන්නේ නැතුව එතුමා මට කිව්වේ හාමුදුරනේ අපි වැඩේ ලස්සනට කරමු. අන්න ඒ අන්නේ ආරාධනාව නිහතමානීව පිළිගෙන අද අපේ මකුලොස්සේ බුදුසිංහාරාමස්ත ශ්‍රී ඉන්ද්‍රතන දහම් පාසලට පැමිණි
चापा बंड निधास माध्यवेदी चापा बंडार महात्मा गौरव आराधना करो अपे विहारस्थान गौरवीय नायक आंद्रन वहां से विनुते वगेम आचार मंडले अपे आचार मल्ले हम देना विनुते वगेम शिष्य नायक दूधर वंगनुत आदरणीय अमता तेनुत मितान सिट ए देश ने सिदुकल अपे दरुवंगे चम किसी धनुमा लबा दिन मे अवस्था विधि मत कर तुम्हारा उभ प्रश्न हावी ये प्रश्न उत्तर दिन के लिए अवस्था विधि मा उभमदना मिल्ला सिटना मितान सिट अभी चापा भंडार महात्मा आराधना करवा निधास माधवेदी चापा भंडार महात्मा आराधना करना मे देश ने पवत्तला अपे दूधरुवांगे नैनुवन तीव्र कल दिन से हुदय गरुतर संग्रातने अवसराई वैडी हिटिये ने लमाई ने दें मम केटिवेला वा खता करला ओब समग संवादेकट यानो ओबे प्रश्न मगे पिलितुरु समहर विट मगे प्रश्न ओबे पिलितुरु मे वेलावट का खम्मेली बव तेरेनवा दें उत्सवे इवराई पोडी निधिपद गति कुत्तीना वैडी हिटियंट महंसी वेलात तेति पोडी लमाई दंगाई लमाई नटनो वाटेट मे वगे विवृत शालावक සංවාදයකරන අමාරුයි අපි අවධානය වෙනස් වෙනවා හැබැයි මම යෝජනා කරන ඔබට දැන් අද පොඩි නායකයෝ නායිකාවෝ කණ්ඩායමක් හැදුවනේ දහම්පාසල ඔබ වහන්සේ වහන්සේලාගේ නායකත්වෙන් දැන් අපට දැනුව පිළිබඳ සංවාදයක් ඕන මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මගේ ගෞරවනීය උත්තමාචාර්ය ඔබ වහන්සේට ස්වාමින් වහන්සේ මට මුණ ගැහිලා නැහැ දුරගතනේ කතා කෙරුවා මම කියපු සැනින් කිව්වා මම එන්නම් අපි මේ වැඩේ කරමු කියලා. දැන් මේ වැඩේ අපි කරන්න ඕන. අංක 1 ලෝකයේ පුරාම මේ මොහොතේ නායකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ විතරක් නෙමෙයි. ඔබ දන්නවා සතියකට විතර කලින් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් යාවද? නිකන් හිතන්නකෝ. නිව්යෝක් යාවද? මහා යතක නෙමෙයි පරිවාර කලාපයක නෙමෙයි ප්‍රාථමික පාසලක පුංචි ළමයි ඉන්න පාසලක විවෘත වෙඩිතැබීමක් සිද්ධ වුණා. ලෝකේ විවෘත වෙඩිතැබීම් කරනවා. ඒ කියන්නේ ඕපන් ෆයරින්. ගිල හතරතේ වෙඩි තියෙනවා. අපේ රටේ හිමේම නැහැ තාම. ඒ වෙඩි තියපු ළමයාත් අවුරුදු 16ක් 17ක් වගේ ළමෙක් ඉතින්. 18ට අඩුයි. ඒ ළමයා ගිහිල්ලා පොඩි ළමයි ඉන්න පාසලකට ඇතුළු වෙලා හතරතේ වෙඩි තියෙනවා. පොඩි ළමයි 19 දෙනෙක් මැරෙනවා. පුංචි බබාලා ගුරුවරුත් මැරෙනවා ගුරුවරියොත් ඔක්කොම 21ක් මගේ හිතේ ජාත්‍යන්තර ජනමාධ්‍ය මේ සිද්ධිය වාර්තා කරනවා BBC අල් ජසීරා CNN වගේ නාලිකා අවසානයේදී ඇමරිකානු නායකයා ජනාධිපතිවරයා ජෝ බයිඩන් දැන් ලෝකේ අංක 1 වගේ තියෙන ඇමරිකාවනේ බොහෝ අය ඇමරිකාව කිව්වහම බයයි සැලෙනවා ලෝකෙන් පාලනය කරන්න පුළුවන් රට කියලා හිතාගෙන ඉන්නවනේ අපි හැබැයි ඇමරිකානු නායකයා ඇමරිකානු ජනාධිපතිවරයා ජෝ බයිඩන් ඊටම කෙටි කතාවක් හැංගීම් බරව කෙරුවා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කෙරුවා. ඔහු මොකද්ද කිව්වේ? ළමයි මරා දාලා දෙවියනේ බලා ගන්න. දෙවියන් වහන්සේට මේ නඩුව කියන්න වෙනවා කියලා තමයි කිව්වේ අන්තිමට. ඒ කියන්නේ ලෝකේ පළමු නායකයා හැටියට මිනිසු පිළිගන්න अमेरिकानु जनाधिपति वर्या जो बाइडन तत हितागन बै तमंगे रटे लमे थवत लमाई किसी में वैराद्यक करपुनेति किसी में संबंध एकनेति लमाई दहा नवदेने गुरुरु तेक एकतन वेडितील मरण ने आई किया दे आपी संवर्धने के न कथा करने वाले डेवलपमेंट किया ला आपे हुगक तेंगल संवर्धने आपी आना है ने करना एक को अमेरिका එක්ක බටහිර යුරෝපා රටකින් එක්ක අසල්වැසි ඉන්දියාවේ එක්ක චීනෙන් තවත් රටකින් තමයි මේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියන සංකල්පය ආනයනය කරන්නේ අපි මුකුත් දන්නේ නැහැ අපි බබාලා මේ රටේ ඉන්නේ මෙලෝ දැනුමක් නැති මෙලෝ දෙයක් හිතන්න බැරි මරි මෝඩ රැලක් කියලා හිතාගෙන අපි දැනුම ඉල්ලන්නේ බටහිර ලෝකෙන් අපි කවුද දැන් මේ කුඩා නායකයෝ නායිකාව කල්පනා කරන්න ඕන අපි මොක්කුද අද ගිහිල්ලා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මුණ බලන්න කන්නාඩියට නියවල බලන්න hina වෙලා බලන්න කන්නාඩියත් එක්ක කතා කරලා බලන්න මම කවුද ඔබ නිකමුණොත් හිතලා දිනවද ඔබ කවුද කියලා ඇත්තටම මොක්කුද අපි අපි පාර යන්න දන්නේ නැත්තම් කන්න දන්නේ නැත්තම්
ඉගෙනගත්ත දේ අතදා බලන්න දන්නේ නැත්නම් අනේකට උදව් කරන්න නැත්නම් අපේ දැනුම අපි දන්නේ නැත්නම් අපි දන්න දේ දන්නේ නැත්නම් දන්නේ නැති දේ දන්නේ නැත්නම් අපි මොකුද අපේ රට මෙහෙම රටත් ඔබ හිතලා බලන්න අවුරුදු දහස් ගණනක් ඉපැරණි ඉතිහාසයක් අපිට තියෙනවා ලෝකේ එකම වැව්බැඳි රාජ්‍ය අපේ හෙළය ඔබ ලෝකේ ඉතිහාසය කියවන්න ලෝකේ කිසිම රටක වැව්බැඳලා නැහැ අපේ ඉතිහාසය වැව්බැඳි කොහොමද වැව්හරස් කරලාද නැහැ ගඟ ගලාගෙන යනවා නැ ගඟ හරස් කරලාද නැ ගඟ ගලාගෙන යනවා ගඟට කිසිම හානියක් නැති වෙන්න ජෛව ගෝලය ආරක්ෂා කරපු වැව් පද්ධතියක් අපේ තරන්නු හැදුවා දෙවන්ත ඉංජිනේරු අපිට හිටියා අපි අද ඔබ දන්නවද වාරි කළමනාකරණයේ ඉරිගේෂන් කියන විෂය ඉගෙන ගන්න මැද පෙරදිග රටවල් වලින් අපේ ඉංජිනේරු ගිහිල්ලා ඊශ්‍රායලයේ ජල කළමනාකරණය ඉගෙනගෙන මෙහෙනවා හරි විදියට නම් අපි එපා ලෝකෙට ජල කළමනාකරණ උගන්වන්න නේද හම්බුදුද අපේ ඉන්නේ අපේ ඉංජිනේරුව කො ඉංජිනේරුව අපේ ඉංජිනේරුව නැහැ ඉන්නේ පඟර නැට්ට තරහ වෙන්නේ ඔබවහන්සේ කිව්වට මේක අපිට උගත් වෙනවා නම් අපිට මෙහෙම වෙනවද අපි අහනවා කන්නේ කොහොමද එදා වේල හදාගන්නේ කොහොමද අර වැඩේ කරන්නේ කොහොමද මේ වැඩේ කරන්නේ කොහොමද කාගෙන් දාන්නේ එක්කෝ ඉන්දියාවෙන් එක්කෝ චීනෙන් එක්කෝ යුරෝප සංගමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේ හිතාගෙන ඉන්නවා අපි නූගත් අපි මෝඩයි අපිට මුකුත් කරගන්න බෑ දන්න කට්ටිය ඉන්නේ හේ කියලා දැන් අර දන්න කට්ටියට වෙන වැඩේ තමයි මම කිව්වේ ළමයි ගිහිල්ලා ළමයින්ට වැඩි දිනනවා අපි ඒගොල්ලන්ගෙන් අහනවා කොහොමද ජීවිතේ ගොඩනගන්නේ කියලා දැන් අද జగත් පරිසර දිනයලු නේ ලෝක පරිසර දිනේ අර ප්‍රාදේශීය ලේකම් වරියත් කියලා කියන්නේ ඇත්තටම වුන් මේ සංවාදරේ ඉන්න ඕන දැන් අපි මොකද්ද ලෝක පරිසර දිනේ කියලා සමරන්නේ එහෙම එකක් තියනවාද අපි ලෝකේ පුරාම කැලෑ විනාශ කරනවා ඇමේසන් වනාන්තරේ පෙනිපෙනි විනාශ කරන්නේ හේතුව තමයි ඒ වනාන්තර මැද්දේ තියෙනවා මිනිරන් නිදාන දැන් අපේ රටේ මේ පන්සලේ අපි හිතමු මිනිරන් නිදානයක් රත්තරන් නිදියක් මේ පොළොවට තියෙනවා කියලා දැනගත්තොත් මේ පන්සල ඉවරයි ඔබ වහන්සේලා කොටවල මේ පන්සලේ ප්‍රශ්න ඇති කරලා ගමත් එක්ක බේද බින්න කරලා මේ පන්සල වහලා මේ පොළොවට තියෙන මිනිරන් රත්තරන් නිදානේ කොල්ල කරනවා මහා වනාන්තර ලෝකයේ ගිනි තියෙනවා අපි හිතන්නේ ලැබු ගිනි කියලා ඒවා ලැබු ගිනි නෙවෙයි කවුරුත් දන්නේ ගිනි තුවි කවුද කියලා වනාන්තර විනාශ කරලා පොළොව කොල්ල කරනවා ඒතර අපි කියනවාද සංවර්ධනය කියලා ලෝකේ උගක් දෙනෙක් කන්නේ මොනවද වස බොන්නේ මොනවද වස දැන් අපි බොනවානේ පිටිකිරි පිටිකිරි බොන්න හොඳයි දැන් විද්‍යාත්මක හොයාගෙන තියෙනවා අපි පිටිකිරි පිටිකිරි කියලා බොන්නේ අඩුතරමේ එළදෙනගේ කිරිවත් නෙවෙයි ඒවා කටුපොල් වලින් හදපු තවත් රසායනික ද්‍රව්‍ය දාලා හදපු පිටි තමයි අපි බොන්නේ කිරි පිටි කියලා එළදෙනක් ඇඳලා තියෙනවා අපේ කවුරු හරි ලස්සන පිරිමි ළමෙක් ගැහණු ළමෙක් අම්ම කෙනෙක් වගේ ඇඳගෙන තාත්තා කෙනෙක් වගේ ඇඳගෙන බබෙක් ළඟ තියාගෙන ඒ පෙට්ටියේ රූපයක් තියෙනවා අපේ නලු නිලියෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඒවා ප්‍රවර්ධනය කරන ටෙලිවිෂන් එකේ අපි ගිනල්ලා පොනවා දැන් මේ වගේ පොඩි ළමයට උදේ පාන්දර අපි දෙනවා කිරි කෝප්පයක් දැන් සාමාන්‍යයෙන් ගෙදරකට ගියාම කවුරු හරි රණවරා කෝප්පයක් දුන්නොත් එහෙම එක්කෝ නිකන් අපිට මොනව හරි කමන්නේ අපේ බීමක් දුන්නොත් හිතන්නේ මේ මිනිහා දුප්පත් මිනිහෙක් නියා ප්ලේන් ටිකක් වගේ දුන්නොත් පොඩ්ඩක් යමක් කමක් තියෙනවා ටී එකක් දුන්නොත් තමයි පොඩි අර මෙව් එකක් තියෙන ගමේ එහෙම තියෙනවනේ ඇත්ත කතාව ඒකනේ එහෙම එකක් තියෙනවා ඒ ඒ මෙව් එකේ ඉන්නේ මොනව බිල වස බොන්නේ අපි එතකොට විද්‍යාඥයොත් කියනවනම් පරේෂණ වලින් හොයාගෙන තියෙනවනම් කිරිපිටි කියන්නේ වස දෙයක් කියලා අපිව බොනවනම් ඒව ගන්න පොලිමේ ඉන්නවනම් ඒව වෙනුවෙන් මරාගෙන මැරෙනවනම් ඒව වෙනුවෙන් සංගම් පිටෝගෙන ඉන්නවනම් අපි මොකුදු මං අහන්නේ තාත්තයි අම්මයි තමන්ගේ ළමයට වස පොවනවනි වස කවනවනි ඒ ගැන ආඩම්බර වෙනවනි අපි ඒ ගැන උපදෙස් ගන්නවනි විශේෂඥවරු ඉන්නවනේ සඳහා අපි කොහෙන්ද ඉගෙන ගන්න අපි නොදන්නා ලෝකෙක දැන් අද ඔබ කල්පනා කරන්න මම කවුද මට කල හැක්කේ කුමක්ද දැන් ප්‍රශ්නේ තියෙන්නේ අලියා දන්නේ නැණි අලියාගේ ප්‍රමාණය එහෙම කතාවක් තියෙනවනේ හාමුදුරනේ ගමේ අපි දන්නේ අපේ ප්‍රමාණය අපි ගොවියෙක් කියලා හිතාගෙන ඉන්නේ කවුද අමුඩයක් ඇඳගත්ත නිකන් රැවුල පැහිලා මෙහෙම රැවුල නිකන් යන්තම් කපලා උදැල්ලක් කරේ තියාගෙන ඉන්න පුද්ගලෙ දැන් මේ දවස්වල ජනමාධ්‍ය වල යනවා මේ ගොවියන්ගේ ප්‍රශ්න ගැන කතා කරන නිකන් ඒවට කියන්නේ මේ මාධ්‍ය සාකච්ඡා
ලැජ්ජාවේ බෑ නිකන් බොරුවට උදැල්ලක් කරේ තියාගෙන තමයි මෙහෙම කැමරාව ඉස්සරහා ඉන්නේ අපි අපිව හැල්ලු කරගන්නේ ඇයි අපේ ගොවියා මෙච්චර හිඟන්නේ නැද්ද මං අහන්නේ අපිට ලෝකයේට ගොවිතැන් උගන්වන්න පුළුවන් හැබැයි අපි ඒක කරනවද නැහැ රජරට විශ්වවිද්‍යාලය තියෙන්නේ පරේෂණ කරන් පරේෂණ කරනවද පෙරාදෙන විශ්වවිද්‍යාලය ඌව වෙල්ලස්ස මොනවටද තියෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලය ළමයින්ට උගන්වන ගමන් පරේෂණ කරන්න ඕන පරේෂණ කරලා අපේ ගොවිබිම් නගා හිටවන්න ඕන අපි ඒක කරනවද ඒක කරන්නේ නැහැ දේශපාලනඥයෝ විතරක් නෙමෙයි නිලධාරීන් විතරක් නෙමෙයි වෘත්තිකයෝ මුකුත්ම කරන්නේ නැහැ වෛද්‍යවරයා කල්පනා කරන්නේ කොහොම හරි කීයක් හරි හොයාගන්න හැටි මේ පොලිස් නිලධාරි මහත්මයා ආවොත් මේ වෛද්‍යවරයෙක් ගාවට මම වෛද්‍යවරයා නම් මම බලන්නේ දිගටම කොහොමද පවත්වාගෙන යන්නේ නිකන් හරි දියවැඩියාව රෝගියෙක් නම් මලා තමයි පටන් ගන්න තැන ඉඳලා ඉන්සියුලින් ඉන්සියුලින් ගහන්න 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 මේ මුදල් ඇදිලා යන්නේ ඖෂධ සමාගමට මම නම් වෛද්‍යවරයා මටත් ඒකෙන් කොමිස් මුදලක් එනවා මම ලියන බෙහෙතට ඖෂධ වේදි ඖෂධ සමාගමේ නියෝජිතයා මට කමිෂන් එකක් දෙනවා මම වෛද්‍යවරයා ඉතින් හරියයිද මේ ක්‍රමය හරියයි නායකත්වය හන්නුනේ අපේ අම්මලගෙන් ගමේ තාත්තලගෙන් සීයලගෙන් ආච්චිලගෙන් තමයි නායකත්වය හන්න ඕනේ අපේ ආච්චිලා අපේ සීයලා මහ ලොකුට ඉගෙනගෙන නැහැ හැබැයි අපේ ගෙවල් කොහොමද නඩත්තු කෙරුවේ අපේ ආච්චිලා සීයලා ණය වෙලා තියනවාද ඔබ හොයලා බලන්නකෝ අපේ පරණ ගම ණය වෙච්ච ගමක් නෙමෙයි අපි හොඳ දේවල් කෑවා අනිත්යට උදව් කෙරුවා ගම මෙහෙවන්නේ පන්සල පන්සල තමයි ගමේ නියාමන මැදිස්ත්‍වය දහම් පාසල් කියන්නේ විශ්වවිද්‍යාල එහෙමනේ ගම තිබ්බේ මම ඉපදුනේ බලංගොඩ බලංගොඩ හපුගහ කුඹුරු කියන ගමේ අපට තිබුණා ගමේ රජමහා විහාරය රජමහා විහාරය කියන්නේ පාර්ලිමේන්තුව වගේ මේ පාර්ලිමේන්තුව නෙමෙයි ගම මෙහෙවන පාර්ලිමේන්තුව වගේ ගමේ නඩු විසඳලා දෙනවා ගමේ වැරද්දක් වුණාම ඒක නිවැරදි කරලා දෙනවා හාමුදුරුවෝ ගෙන්ගෙට යනවා මිනිස්සුයි ගමයි පන්සලයි ඔබ අහලා තිනවනේ ගමයි පන්සලයි දාගැබයි අනුරාධපුර යුගයේ මවා ගන්නකෝ ගම පන්සල එකට වැඩ කර අපට දැවැන්ත කෘෂි ආර්ථිකයක් තිබුණා අද අපි කාගෙන්ද කෘෂි කර්මන්තය අහගන්නේ රසායනික යෝධයන්ගේ අපට වැරදිලා තියෙනවා මම මේ කෙටියෙන් ඔබට කිව්වේ අපට වැරද්දක් වෙලා තියෙනවා ඒ වැරද්ද හදාගන්න ලෝකෙන් පාඩමක් අහගන්න හිතන්න එපා හැම පාඩමක් කවුරුවත් දන්නේ නැහැ ඒකයි මම ඔබට කිව්වේ ලෝකේ බලවත්ම නායකයා බවට කල්පනා කරන ජෝ බයිඩන් අවසානයේ දෙවියන් වහන්සේට නම් කියන්නේ තමන්ගේ දුක එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැනේ විද්‍යාව පරාදයි පරාදයිනේ තාක්ෂණය පරාදයි ළමයි කියලා ළමයි මරනවා නම් ඉදි තියලා ඉතින් පරාදයි සියලු ආගම් පරාදයි බේරගන්න බැරි වෙලා තියෙනවා දැන් ඔබ කල්පනා කරන්න අද ඉඳලා මම කවුද මට මොකද්ද කරන්න පුළුවන් මේ ගමට ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා small things make big things කියලා කියන්නේ පුංචි දේවල් වලට ලොකු දේවල් කරන්න පුළුවන් ඔබ මතක තියාගන්න ඔබ මෙතනට දැන් කේක් කෑල්ලක් දැම්මුත් ඉතාලම කෙටි වෙලාවකින් කූඹි පේලි පිටින් ඇවිල්ලා කේක් කෑල්ල ගෙනියනවා නේද දැකලා තියෙනවද ඔබ බලාගෙන ඉන්න කූඹි දිහා කූඹි කරන වැඩ වේයෝ දිහා බලාගෙන ඉන්න හමුදා සේනාංක වගේ චූටි සත්තු අපිට මොනවද කරන්න බැරි අපිට එකතු වුණොත් මේ පිරිස එකට එකතු වුණොත් මේ ගම උස්සන්න පුළුවන් මේ ගම නගා හිටවන්න පුළුවන් ඒ සඳහා බුද්ධිමය සංවාදයක් ඕනේ සංවාදේ තමයි දැන් අපි පටන් ගන්න. ඔබේ ප්‍රශ්න වගේ පිළිතුරු සංවාදයක් නැති නිසා තමයි ප්‍රචණ්ඩත්වේ පටන් ගන්න. ඔබ තේරුම් ගන්න කතා කරලා බේර ගන්න බැරි නම් ඊට පස්සේ කුණුහරප කියනවා. කවුරු හරි ඉන්නවා නම් කුණුහරප කියන මෙතන මින් පස්සේ කුණුහරප කියන්න එපා. කුණුහරප කියන්නේ Tamanට කතා කරන්න භාෂාවක් නැති වුණාම ඉස්සලා ඔයා මෙයා වගේ ඊට පස්සේ උඹතු ඵලයන් වගේ වා කියලා කුණුහරප වලට යන්නේ ඇයි? සන්නිවේදන ඉවරයි. අර ගම්මල කියන්නේ බඩු ඉවරයි. කියන්න වචන නැහැ. එතනින් හරි කුණුහරප කියනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ප්‍රචණ්ඩත්වය. ඊට පස්සේ ළඟ තියෙන පොල්ල කරන් ගහනවා. දැන් අපි ඉන්නේ එතන. පොලිසියට අභියෝග කරනවා. හමුදාවට අභියෝග කරනවා. ස්වාමින් වහන්සේලාට ගරහනවා. අපට හදාගන්න වැරදි තියෙනවා තමයි. හැබැයි මේ පාර හරියද? අපිට පුළුවන් ද පොළුව අරගෙන රටක් හදන්න? ඔබෙන් අහන්නේ මම. අපිට පුළුවන් ද එක එක්කෙනත් එක ගහගෙන බෙල්ලමිරිකලා පයින් ගහලා පියෙන් යනලා රටක් හදන්න? අපි මේ සංවාදයේ ගොඩනගන්න. සංවාදයේ ගොඩනගන්න දැනුම ඕනි. දැනුම නැත්තම් සංවාදයේ ගොඩනගන්න බෑ.
අපට විෂය පිළිබඳ දැනුමක් ඕනි. දැන් ඔබේ වාරේ කැමැති ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙනවා. අපි සංවාදයේ ගොඩනගලා විසිර යමු. ඔබේ වෙලාව. මේ FM මයික් එකක් දෙන්න බලන්න අපේ නායක නායිකාවන්ගේ ප්‍රශ්න. අනිත් අය වැඩි හිටියොත් ප්‍රශ්න අහන්න. ඔබට මේ වගේ කරපු වැඩසටහන බලන්න පුළුවන් YouTube ගිල ගහන Chapaya Temples කියලා පන්සල්වල දහම් පාසල්වල අපි වැඩසටහන් මාලාවක් කරලා තියෙනවා. අද වැඩසටහනත් හෙට වගේ වෙනකොට අපි දානවා YouTube channel එකට ඔබට බලන්න පුළුවන්. එතකොට ලෝකේ පුරා ඉන්න අය ඔබට අදහස් පළ කරනවා ඒගොල්ලන්ගේ. ඔබේ දහම් පාසල් එක සම්බන්ධ වෙනවා. සංවාදය එයයි. ප්‍රශ්න. මහා සංඝරත්නයන් අවසරයි. කරු මෙතුමනි අපි බුදුදහම අපේ ඉතාම වටිනා හර පද්ධතිය අපේ මිනිසුන් තුළ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම කරුණකටම හේතුවක් තියෙනවා. ඊළඟට ඒ හේතුව නැති කරන ක්‍රමයක් තියෙනවා. දැන් ඔබතුමාගේ මූලික දේශනේදී අපට පැහැදිලි වුණා මේ ලෝකයේ තත්ත්වය. දැන් අපිට වෙලා තියෙන්නේ මේවට විසඳුම් හොයන එක. ඒ විසඳුම් සෙවිය යුතු ආකාරය ක්‍රමානුකූලව පිළිවෙලින් අපේ සමහර අය පහළ ඉඳලා ඉහළට, සමහර අය ඉහළ ඉඳලා පහළට තර්ක විතර්ක. දැන් නෑ ඔ කොහොමයි පාර්ලිමේන්තු ජනාධිපති මෙහෙම වෙන්න ඕන, අපි මෙහෙම වෙන්නේ ඇයි, මේ වගේ ආකල්ප දැන් මිනිසුන්ගේ තුළ රජ කරන කාලේ. ඉතින් මේකට පොඩි විසඳුමක් තමුන්නාන්සේ කල්පනා කරන විදියට ලබා දෙනවා නම් මං හිතනවා මේ දරුවන්ට ඉතාම වටිනවා කියලා. ඒකට මං ප්‍රධානම හේතුව හැටියට තමයි අර අපේ පැවැත්ම හරියට තියාගෙන ඕන අනිත් අයට උපදෙස් දෙන්න කියන කතාවක් තියෙනවනේ. ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා. දැන් අපේ නායකෝ ඒ තත්ත්වේ නැහැ. නමුත් අපි ඒගොල්ලා ඔබතුමාගේ දේශනෙන් පැහැදිලි වුණා ඒ අය ගැන ගණන් කරන දෙයක් නැහැ. මහා බලවතා ඇමරිකාවත් එහෙමනම් අපි ගැන කවර කතාද? නමුත් අපි එහෙම හිතලා ඉන්න හොඳ නැහැ. අපි හැකි ඉක්මනින් අපේ ජාතිය ගොඩනගෙන්න ඕන. ඔබතුමාගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් ඔබ කලබල කරන්නේ නැතුව නිහඬව අහගෙන ඉන්න ඕන. සංවාදය වැදගත්. දැන් ඉතාම වැදගත් කාරණයක් ඔහු කියනවා. අපිට ක්‍රම දෙකක් තියෙනවා ලෝකේ වෙනස් කරන්න. හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් අප් ඩවුන්, උඩින් පල්ලෙහාට. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ඔබට කියනකොට ඔබ කල්පනා කරයි මේ මිනිහා ගේන්නේ මේ බටහිර දැනුම නේද කියලා. දැනුම ඕන තැනකින් ගන්න. දැනුම දැන් මම මේ මං ඇඳගෙන ඉන්නේ ඇඳුම කොහෙන් ගත්තත් මොකද මට? මේ මයික්‍රෝෆෝනේ ජපානයේද චීනයේද ඉන්දියාවේද ඇමරිකාවේද අදාළද නෑනේ. අපට අවශ්‍යද අපි ගන්නවා, අපට තියෙනදී අපි තියනවා දෙනවා ගොඩනගනවා. එහෙමයි. මං ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වේ ඒ යෙදුම් එතන තියෙන නිසා. දැන් බුදුදහම ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වනවා කිව්වට පරිස්සමට කරන්න ඕන අපි හාමුදුරුවනේ. ඉතින් පරිස්සමට බුදුදහම අපි දන්නවා. අපට අධ්‍යයනයක් තියෙනවා ඒ ගැන. අපට යුරෝපා දැනුම අවශ්‍ය මොහොතේ අපි දැනුම ගන්න ඕනි. කල්පනා කරලා මේ ගැන හිතන්න. දැන් ක්‍රම දෙකක් තියෙනවා. අප් ඩවුන්. ඒ කියන්නේ උඩින් පල්ලෙහාට ලෝකේ හදන්න පුළුවන්. නායකයෙක් බිහි වෙනවා, නායකයෝ බිහි වෙනවා, පල්ලෙහාට හදාගෙන එනවා. දැන් උඩින් පල්ලෙහාට ලෝකේ වෙනස් කරන ක්‍රමය තමයි ඔය කිව්වේ. ඔය විප්ලව කරලා විවිධ දේශපාලන පරිවර්තන කරලා නායකයෙක් හදනවා, නායකයෝ හදනවා, උඩින් පල්ලෙහා හදාගෙන එනවා. දෙවෙනි ක්‍රමය මොකද්ද? බොටම් අප්. පල්ලෙහෙන් උඩට ලෝකේ හදන්නත් පුළුවන්. ඔක්කොම එකතු වෙලා පල්ලෙහෙන් ලෝකේ වෙනස් කරන්න ක්‍රම තියෙනවා. සරල උදාහරණයක් කියන්නද? ගෙදරක් තියෙනවා. තාත්තයි අම්මයි වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්ම ගෙදර ගොඩනගන්න පුළුවන්. පුළුවන්නේ උඩින් පල්ලෙහාට. තාත්තා ආදර්ශයක් දෙන ළමයින්ට, අම්මා ආදර්ශයක් දෙන ළමයින්ට. අපි හිතමු අම්මයි තාත්තයි දෙන්නම අවුල්. තාත්තයි අම්මයි ගෙදර ගහ ගන්නවා, බඩු පොඩි කරනවා, තාත්තා බීලේනවා, තාත්තා නරක වචන කියලා ගමට වැහෙන කෑ ගහනවා, අම්මා පයින් ගාලා දොර කඩලා. අපි හිතමු නිකන් මොහොතකට ළමයින්ට ගෙදර වෙනස් කරන්න පුළුවන්. කොහොමද? ළමයි පාඩම් කරනවා, ළමයි ගෙදර අස් කරනවා, ළමයි අම්මා කඩපු දොර හදනවා. ටික දවසක් යනකොට අම්මයි තාත්තයි බලාගෙන ඉන්නකොට අපට තේරෙයි ඒගොල්ලෝ වෙනස් වෙනවා. දැන් අම්මා අපි හිතමු කසිකබල් ටෙලි නාට්‍ය බලන්න පුරුදු වෙලා අර නයි කතාවෙම ගෙවල් වල දැන් ආච්චිලා සීයලා පිස්සු වැටිලා බලන ටෙලි නාට්‍ය තියෙනවා. ඒව දැනගෙන තමයි ඉන්දියාව හදන්නේ. අපේ ඔළුව ඉවරම කරන්න ටෙලි නාට්‍ය හදලා මෙහෙට එවනවා අපේ කට්ටිය. දැන් අපට හොඳ ටෙලි නාට්‍ය තිබුණා. ඒව ඉවරයි දැන්.
අපිව ගුණාට අන්දලා කතන්දර ගොඩක් අපේ ඔළුව විනාශ කරන ටෙලිනාට්‍ය මාෆියාවක් හදලා තියෙනවා. ආච්චි සීයේ අම්මයි තාත්තා කට අරගෙන බලනවා කියන්නකෝ. දැන් ඔබ බුද්ධිමත් වෙන්න ඕන. ඔබ පාඩම් කරනවා. ඔබ පාඩම් කරනකොට අම්මයි තාත්තයි ටෙලිවිෂන් එක දාන්න නැතුව ඉන්නවා. කරලා බලන්න. තාත්තා බොනවා නම් තාත්තට කතා කරන්න යන්න එපා. හැප්පෙන්නත් එපා. තාත්තට වැඩි කරගන්න ඇරලා ඕගොල්ලෝ げදර ලස්සනට කලමනාකරණය කරන්න. ළමයි. ඔබ දැකලා තියෙනවද චිත්‍රපටවල තියෙනවා අම්මයි තාත්තයි රණ්ඩු කරනකොට ගහගන්නා වගේ හදනකොට චූටි බබෙක් කෙනා කර්ටන් එකේ මෙහෙම මෙහෙම ඔහොම එනවා. එනකොට අම්මයි තාත්තා දෙන්නම රණ්ඩු නවත්තනවා. ඒ ළමයාට පුළුවන් අම්මයි තාත්තා දෙන්නම නවත්තන්න. ඒ චූටි බබාට පුළුවන් මුකුත් කියන්නේ නැහැ එයා. බබා එනකොට අම්මගේ හිතත් ගැස්සෙනවා තාත්තගේ හිතත් ගැස්සෙනවා. ඔය රණ්ඩු කරන තාත්තලගේ අත්වලට අම්මලා ළමයි දෙනවා. එතකොට තාත්තා කලමනාකරණේ වෙනවා. සත්තුන්ටත් ඒක කරන්න පුළුවන්. ගෙවල් ඇතුලේ බලන කලබල තියෙන වෙලාවට බොහොම ලස්සන පූසෙක් ඇවිදගෙන යනකොට ඔක්කොගේම අවධානය පැත්තට යනවා. ගෙදර හුරතල් කරන බල්ලා. ගේ ඇස්සේ රණ්ඩුවක්. තාත්තා කෑ ගහනවා. ඒ බල්ලා ගේ ඇස්සට ඇවිල්ලා නටනකොට ගෙදර වෙනස් වෙනවා. අපිට මේ ක්‍රමය විද්‍යාත්මකව පාවිච්චි කරන්න පුළුවන්. ඕන්න. මේ දහම් පාසලේ ළමයි ඔක්කොම එකතු වෙලා වෙලාවට එනවනම් අර අර පාසල් මේ මේ නායකයා කිව්වේ වෙලාවට එන්න කියලා හයාමාරට කිව්වොත් එන්න කියලා. ඔක්කොම වෙලාවට එනවා. අපි හිතමු ස්වාමින් වහන්සේට කම්මැලි නිින්ද යනවා. නික හිතමුකෝ මොහොතකට ස්වාමින් වහන්සේට එච්චර උනන්දුවක් නැහැ. ළමයි වෙලාවට එනවා. ලස්සනට ඇඳලා එනවා. කියපු පාඩම් ඔක්කොම කරලා හරි පිළිවෙලයි. ස්වාමින් වහන්සේ කල්පනා කරනවා මුළු පන්සලම දැන් අපි නැගිටවන්න ඕන. ළමයි ඇවිල්ලානේ ස්වාමින් වහන්සේ ඉන්න බෑනේ. ක්‍රම දෙකක් තියෙනවා. ස්වාමින් වහන්සේටත් මේ දහම් පාසල් හදන්න පුළුවා. ළමයින්ටත් හදන්න පුළුවා. දෙමාපියන්ටත් පුළුවා. අපි හිතමු ස්වාමින් වහන්සේ කම්මැලිකමට මේ උභහන්සේ උදාහරණ ගන්නෙ. ස්වාමීන් වහන්සේ කම්මැලි කමට දහම් පාසල වැහෙන්න වගේ අරින්න හදන්නේ. දෙමව්පියෝ ළමයි කරේ තියාගෙන දහම් පාසල් එනවා. දැන් මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේට වෙනස් වෙන්න වෙනවා. අපි හැම වෙලෙම කරන්නේ අනිත් එක කරයි කියලා හිතාගෙන මම නිකන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයිනේ. අනිත්යෙන් හොරා කරනවා කියලා මම හොරකම් කරනවා. කවුරුත් හොරා කරන්නේ නැහැ. මම ක්‍රමයක් හදා ගන්නවා මේ සමාජයේ හොඳට ඉන්න බෑ. හොරකම් කරුවොත් තමයි හොඳට ඉන්න පුළුවන්. අර අහවලත් ඉන්නේ එහෙම කියනවා. ඉතින් මම හොරකම් කරන්න ක්‍රමයක් හදා ගන්නවා. සමාජයේම හොරු හොරුනම් තමයි පවතින්න පුළුවන්. ඉතින් මම තුරගම් කරපො. ඒකද කරන්න ඕනේ? නෑනේ. මම කියනවා මම හොරගම් කරන්නේ නෑ. මම වෙලාවට වැඩ. එතකොට අනිත් අය ඉබේම වෙලාවට වැඩ කරන්න ගන්නවා. මේ රට වෙනස් කරන්න පුළුවන් එක විනිසුරුවරයෙකුට. එක විනිසුරුවරයෙකුට. අපි හිතමු නඩුවහන විනිසුරුවරයෙක් වෙලාවට පුටුවේ ඉඳගෙන නඩුව හරියටම අහනවා නම් අවශ්‍ය සියලු තීරණ කෙලින් ගන්නවා නම් මුළු අධිකරණය වෙනස් වෙනවා. මේ පන්සල වෙනස් කරන්න පුළුවන් එක ස්වාමින් වහන්සේ කෙනෙකුට. ගමක් වෙනස් කරන්න පුළුවන් එක පුද්ගලයෙකුට. ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ සේනාපති නෙමෙයි. සමහරවිට එක පුද්ගලෙක්. එක පුද්ගලෙක්. ඒ නිසා ඔබ ඒ එක පුද්ගලයා වෙන බලන්න. දැන් ඔබේ ප්‍රශ්නේ ඊටාම බරපතල ප්‍රශ්නයක්. උඩින් රට වෙනස් කරන්නත් පුළුවන්, පල්ලැහින් වෙනස් කරන්නත් පුළුවන්. අපි පල්ලැහින් වෙනස් කරන විදිහ කල්පනා කරමු. ගමේ නායකත්වයක් හදාගන්න, ගම මෙහෙවන්න, ගමේ ගස් ආරක්ෂා කරන්න, මුහුදු තීරය ආරක්ෂා කරන්න, ගමේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කරන්න ගමට බැරිද? පුළුවන්නේ. මේ ගමේ අස්වැන්න මේ ගම මිලදී ගත්තොත් අපිට කවුරුවත් ඕන නැද? නිකන් හිතන්නකෝ මේ ගම ගොඩ දාන්න පිටගම් ඕන නැහැ. ඕනනම් කරන්න පුළුවන්. මේ ගමේ ගුරුරුනේත් මේ ගමේ ගුරුරුන්ට එකතු වෙලා අපොස සාපේල විභාගෙ කිට්ටු කරලා මේ දහම් පාසලේ පන්තියක් තියන්න බැරිද? සල්ලි ගන්න නැතුව. පුළුවන්. මේ ස්වාමින් වහන්සේට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ ප්‍රචාරයක් දෙන්න අපි ගුරුවරු පස් දිනක් ඇවිල්ලා මේ පාර GC O level විභාගයට නොමිලේ පන්ති කරනවා මේ පන්සලේ ළමයි එන්නේ නැද්ද ගුරුවරු කරන්නේ නැහැ ඉතින් ළමයි එන්නේ නැහැ මේ රට වෙනස් කරනවා නම් හාමුදුරුවනේ මෙහෙම වෙනස් කරන්න පුළුවන් මොනවද නැත්ති අපි බැලු බැලුවත ගහකොළ බැලු බැලුවත බොන්න වතුර හැම තැනම ඉගෙනගත්ත මිනිස්සු ශිෂ්ට මිනිස්සු අපේ පාරේ තාම විවෘත වෙඩි තැබීම් කරන්නේ නැහෙනේ. ඔය වෙඩි තියාගන්නේ පාතාලයට සම්බන්ධයිනේ. නිකන් ගිහිල්ලා මෙහෙම වෙඩි තියන්නේ නැහෙනේ. තාම අපි බේරගන්න පුළුවන් තැනක තියෙන්නේ. අපි එකතු වෙලා නායකත්ව ගොඩනගමු ගමෙන් පටන් ගමු පල්ලෙහෙන් උඩට යමු. මම උත්සාහ කරන්නේ එහෙම. දැන් මම රූපවාහිනී නාලිකා දාලා ආපු මිනිහෙක්. ඒ සිද්ධීන් වෙනම තියෙනවා. මට ඕන නම් උඩට උඩට යන්නත් පුළුවන්. මම මේ පාර තෝරගන්නේ නැහැ. මම බොටම් අප් පල්ලෙහෙන් උඩට යනවා. මට රූපවාහිනී නාලිකාවක ඉඳගෙන ගෙවීමකුත් අරගෙන වැඩසටහනක් කරනවට වැඩිය මම කැමති මේ ගාලු පුරේට ඇවිල්ලා ඔබත් එක්ක මේ ගමේ ඉඳගෙන පල්ලෙහෙන් උඩට රට මෙහෙවන්න පුළුවන්.
මේ ඉන්න සෙනග බැලුවාම මොනවද හමුදුන්නේ කරන්න බෑ මොනවද ඔබට අඩු දැනුම තියෙනවා නම් බුද්ධිය තියෙනවා නම් උමනාව තියෙනවා නම් ගාල්ල හොල්ලන්න බැරිද පුළුවන් රටම හොරා කන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඕකේ අනිත් පැත්ත කරන්න බැරිද පුළුවන් අපේ මිනිස්සු හරි දක්ෂයින් හොරකම් කරන්න ළඟින් ගියොත් ඇහැක් නැහැ මොකක් හරි උස්සගෙන යනවා දන්නෙත් නැහැ ඉතින් ඕක අනිත් පැත්තට කරන්න පුළුවන් එකතු වෙලා හොඳ වැඩ කරන්න පටන් ගන්න මාත් එක්ක ඉන්න ඉතාම හොඳ පිරිසක් අවුරුදු සැහැණ ගාන නීතිඥවරු වෛද්‍යවරු වෘත්තිකයෝ අපි ඔක්කොම හොඳ වැඩ කරන අය හොඳ වැඩ කරනකොට ඒ කුරුල්ලෝ එක අත්තේ වහනවා එච්චරයි මම හොරෙක් නම් මාත් එක්ක එකතු වෙන්නේ කවුද හොරු හොරු මම හොඳ කෙනෙක් නම් මාත් එක්ක හොඳ අය එකතු වෙනවා ඉතාම සරල න්‍යායක් තියෙන්නේ මේ මහා සංවාදී බුදුදහම ඇතුළේ ඉතාම සරලව පැහැදිලිව තියෙනවා මගේ චේතනාව හොඳ නම් චේතනාවට සම්බන්ධ කර්මය මට තේරුම් ගන්න පුළුවන් ගණන් හදා ගන්න පුළුවන් ඉතාම සරලයි ප්‍රශ්න ප්‍රශ්න ඉතාම හොඳ ප්‍රශ්නයක් ඔහු ඇහුවා තව ප්‍රශ්නක් බලන්න ඔය අන්න නායකත්වය එක තමයි හරි සබොඩ් ප්‍රශ්නයක් තියෙනවා මේ ගොවියෝ තරහ වෙද්දන්නේ මම මේ අහන එකට අපු නැහැ මේ සර් මේ දැන් උමන්දාව තියෙනනේ උමන්දාවේ ගොවි දන කරන්නේ ඒ හාමුදුරුවෝ හදාගන්න ස්වභාවික පොහොරවලින් එකෙන් ගව මුත්‍රා සහ ගව මලපහ භාවිත කරමින් තමයි ගොවි දන කරන්නේ උමන්දාවේ ගොවි දන අති සාර්ථකයි ඇයි අපේ ගොවියෝ මේ එහෙම ස්වභාවික පොහොර යොදාගෙන මේ ගොවි දන කරන්නේ නැතුව රසායනික පොහොර ඉල්ලන්නේ මට මේ ගැටලු වන්නේ ඒක දැන් කරන්න පුළුවන් හැකියාව තියෙද්දි කරන්න පුළුවන් හැකියාව තියෙද්දි ඇයිද මෙහෙම මේ පෝරෙල්ලිල්ල කෑ ගහන්නේ ඒක ගැටලුවක් නේ දැන් මෙච්චර සරුසාර බිම් තියෙන මේ රටේ ඇයි ගොවියන්ට මෙහෙම ගොවිදන සාර්ථක කරගන්න බැරි කෘතිම පොහොර නැතුව රසායනික පොහොර නැතුව ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ ඔබේ ප්‍රශ්නෙට මම දෙන උත්තරය දැන් මෙතන ඉන්න විවෘත මනසක් තියෙනයි නේද හමුදුරනේ අපිට විවෘත කතා කරන්න පුළුවන් නේ කවුරු හරි වැරදියට ගන්න එපා මේ කියන දේවල් අපි ආයි සාකච්ඡා කරමු දැන් ඔබේ කතාවේ කොටස් දෙකක් මම ගන්නවා එකක් තමයි උමන්දාව කේන්ද්‍රීය සංවාදය වෙනම අනෙක් එක තමයි අපේ හෙළ ගොවිතැන් ඒ කියන්නේ රසායනික යෙදවුම් නැතුව අපිට ගොවිතැන් කරන්න පුළුවන් ඇත්තටම කාබනික පොහොර වලින් ගොවිතැන් කරන්න පුළුවන් මේ ගෙනාපු ප්‍රොජෙක්ට් එක බොරුවක් ඒකට ලොකු කතා සම්බන්ධ. ඒක ඇත්තක් නෙමෙයි. ඒක නිකන් හරියට මම වෙන උදාහරණකින් කියන්නම්. අපේ හෙළ වෙදකම ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ආයුර්වේදේ ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඇයි අර ධම්මික බණ්ඩාරගේ පැණියක් ගෙනල්ලා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කරලා ඒක විහිළුවක් කෙරුවේ? ඔබ හිතන්නේ වැරද්දක් කියලාද? ඒ කියන්නේ අහම්බයක් කියලාද? වැරදීමක් කියලාද? නෑ. ඒක උපක්‍රමයක්. ඉතාම දියුණු උපක්‍රමයක් ඔබ වගේ අහිංසක මනසකට තේරෙන්නේ නැති එකක්. ඒ කෙරුවේ PCR antigen test වලින් මුදල් හම්බ කරන අර හෝටල් නිරෝධායනෙන් මුදල් හම්බ කරන වෙනම ජාවාරම් කරුවන් පිරිසක් ආයුර්වේදය හෙළවෙදකම නැගිටින්න බැරි වෙන්නම ප්‍රොජෙක්ට් එකක් කරලා දැම්මා. ඒක නිකන් හරියටම අපි හිතුව මොහොතකට මේ පන්සල ආශ්‍රිතව මොකක් හරි විෂයක් උගන්වනවාද ඔබ වහන්සේ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බුදුදහම උගන්වනවා. ඒතකොට ඔබ වහන්සේගේ හිත ඇතුලේ තියෙන ඔබ වහන්සේ නෙමෙයි මට බය ඔබ වහන්සේ උදාහරණයක් ගන්න වෙන කවුරු හරි ගමුකෝ අපි කමන්නේ දැන් උභහන්සේට උපක්‍රමයක් විදිහට මේක එපා කරවන්නත් පුළුවන් කොහොමද ඒක කරන්නේ ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බැරි දේශකයෙක් ගෙනල්ලා බුදුදහම දන්නෙත් නැහැ ඉංග්‍රීසි දන්නෙත් නැහැ දේශකයෙක් ගෙනල්ලා උගන්වන්න දානවා එතකොට මොකද වෙන්නේ සතියෙන් දෙකෙන් ළමයින්ට එපා වෙනවා විහිළුවක් බවට පත් වෙනවා ඒකත් එක ක්‍රමයක් එතකොට දැන් ධම්මික පැණිය ගේන්නේ අපේ හෙළවෙදකමයි ආයුර්වේදය නැති කරන්න හොඳ උපක්‍රමයක් නේ එක පාරටම පෙදරේරුවෙක් ධම්මික බණ්ඩාර කියන්නේ ඒක වැරද්දක් නෙවෙයි පෙදරේරු ශිල්පියෙක් ඔහු වෙද මහත්මයෙක් වෙනවා කාළි අම්මව එයාට වැහෙනවා දෙරණ තමයි ඉස්සලම් ප්‍රවර්ධනය කරන්නේ චතුර එතකොට චමුදිත සමරවික්‍රම මිලියන ගණන් බලනවා වීඩියෝස් ඊට පස්සේ මිනිස්සු පොලිමේ යනවා ඒ පිස්සුව වර්ධනය වෙන්න ඇරලා කොවිඩ් බෝ කරලා බෝ වෙන්නත් ඇරලා ඊට පස්සේ PCR ඇන්ටිජන් ටෙස්ට් එකෙන් මිලියන ගණන් හම්බ කරනවා ඒක උපක්‍රමයක් ඊට පස්සේ ධම්මික බණ්ඩාර ඉවර කරලා දානවා. ඒ කියන්නේ මෙහෙම පුම්බලා පුලන් කරලා දානවා. ඒක ජනමාධ්‍ය කරන්නේ. ඒතර ඒ උදාහරණයම ගන්න ඕනි ඔබේ යෝජනාවට. ඒ කියන්නේ ඔය
ඕගැනික් ඇග්‍රිකල්චර් නැත්නම් කාබනික ගොවිතැන කියලා ගෙනාවු ප්‍රොජෙක්ට් එක බොරුවක්. ඒක සමානයි ධම්මික බණ්ඩාරට. ඇත් එක නැති කරන තමයි ඒක ගෙනාවේ. ගෙනල්ලා රසායනික යෝධයන්ට බාර දුන්නා උඹලා ගොවිතැන කරපල්ලා කියලා. මේක තමයි කතාව. දැන් උමන්දාව සම්බන්ධ සංවාද වෙනම තියෙනවා. මොකද උමන්දාව යට වෙන ව්‍යාපෘතියක් තියෙනවා. මම පන්සලක් නිසා දහම් පාසලක් නිසා කතා කරන්න කැමති නැහැ. දැන් අපේ ගමේ පන්සලක් තිබ්බනේ තියෙනවනේ. මොකටද අපි අසපු නිර්මාණය කරන්නේ? අපේ ගමක තියෙන පන්සල පොළවේ වැලි පෑගෙන ගහකොළ තියෙන. දැන් මගේ ගමේ බටුගම්මන රජමහා විහාරය කියලා එකක් තිබුණා. අපි හරි ආසයි පන්සලට යන්න. ගහකොළ පිරිලා වඳුර ගස් උඩ නටනවා. ඉත්තෑව හාව පන්සල දිගේ යනවා. පන්සල් පිටි හැමතැනම ඉන්නවා. වයිෆයි නැහැ. ජංගම දුරකථන නැහැ. සාමාන්‍ය අර වයර් තියෙන ටෙලිෆෝන් එකක්වත් නැහැ. හැබැයි දැවන්ත ශිෂ්ටාචාරයක සලකුණ අපේ ගමේ පන්සල මහා ගෞරවයක් මහා පෞරුෂයක් අපි මේ පන්සලේ ඒ ඒ ඇසුර ලැබුවා. මම ඔබට යෝජනා කරන්නේ අපට ගමේ පන්සලක් තියනේ. ගමේ පන්සල තමයි බුදුදහම නිරූපණය කරන්නේ. ඔබ පන්සලක් දැක්කොත් කොන්ක්‍රීට් වලින් පුරවපු හැමතැනම ගල් අල්ලපු ඒ කියන්නේ බෝ ගහක් කපලා වෙනම ආච් එකක් ගහලා එහෙම තියෙනවනේ. හරියට මේ පන්සල ඒ තරමටම නරක් කියලා නෑනේ. මං කියන්නේ ගාල්ලේ හැටියට මේ පන්සල සෑහෙන ප්‍රමාණයක් නඩත්තු කරලා දෙන හොඳට. මම සමහර පන්සල් වලට ගිහිල්ලා තියෙන මට බය හිතෙනවා යනකොට. ලොකු ගේට්ටුවක් ඊට පස්සේ සිංහ රූප හදලා බුදුන් වහන්සේගේ පිළිරූ තියෙනවා මහායාන බුදුදහමට අනුව හදලා. ඔබ වහන්සේ දන්නවද මන්ද වෙනම ව්‍යාපෘතියක් තියෙනවා මේ ඔබේ මාතෘකාවට එන්නේ මම. දැන් බුදුන් වහන්සේගේ පිළිරූ අඹනවා කාන්තා ඒ කියන්නේ ලලනා හැඩතල තියෙන एक उपक्रमय उपक्रम तदट यानवा दें गम्मल पांसल असपोली आक्रमण करण गमे पांसल तीन तेमे नम वहाल हदूट कमाकने गमे पांसल टपियाने सेपगन निवे तरूपये ओटलेकटन के ये बलापुर गमे गमे पांसल बलापुर गमे पांसले बोगहट हिटगन इंडोकोट उलंगट बोपत हेल्लेनकोट दनेन हंगीम अपट गुलवंद वायु समने कर कामरे गन्न बे ये वेने का वैली मालू पैगे न कोट अपे याटिपतुल अट देने ने हैंगी मेने का ये आत्मे दिन नो निदे मूद वेरले अपे विदिन दे अपे पुलवां द खांदु करे विदिन बे खांदा कुट वेन हैंगी मा मूद राल पागे न कोट वेन हैंगी मा मे वेनम निर्माण या पांसल किया ने ये पांसल विनाश करन देन हो नो देन मां योजना देखा किए ना देन हो नो देन देन सहा नो देन देखम දැන් ඔය පක්ෂවල සම්බන්ධ වෙලා ඉන්නේ ස්වාමින් වහන්සේලා ගැඹුරු අර්ථයෙන් බුදුදහම දන්නෙත් නැහැ, දේශපාලන දන්නෙත් නැහැ. දෙකම දන්නේ නැහැ. දන්නවනම් ඔය වැඩේ කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ සිවුර මෙහෙම උස්සගෙන පාරේ පොල්ලක් කරන් දුවන්න ස්වාමින් වහන්සේ කෙනෙක් කොහොනද? ඒ කියන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නේ මෙහෙම ඉස්සරහට එන පුද්ගලයා දමණය කරන්න පුළුවන් නේ බැල්මෙන්. දැවැන්ත පෞරුෂයක්නේ. දැන් ස්වාමින් වහන්සේට කවුරුත් ගහන්නේ නැහැ නේ. ස්වාමින් වහන්සේ දැකම අපි වඳිනවා. ඒ පෞරුෂයට අපි නැවෙනවා. ඒ තමයි ශිෂ්ටාචාරය, සංස්කෘතිය. එතන ස්වාමින් වහන්සේ කෙනෙක් මෙහෙම සිවුර උස්සගෙන ගේට්ටුවක් උඩ නගිනවා නම් ප්‍රශ්නයක් තියෙනවා එතන. ඒ ක්‍රමවේදය, ඒ විද්‍යාව වැරදි. කොහෙන්ද ඒ වැරදි මෙන්නේ? කල්පනා කරලා බලන්න. දැන් වෛද්‍ය දැන් මනෝවෛද්‍යවරයා ඉන්නේ මානසික ආබාධයක් තියෙන පුද්ගලයෙකුට ප්‍රතිකාර කරන්නනේ. දැන් මම මනෝවෛද්‍යවරයා. ඔබ අරගෙන ඉන්න රෝගියෙක් එයා බොහොම මේ දඩබ්බර හැමෝටම ගහනවා මනස අවුල් වෙලා. මමත් මිනිහට ගහුවොත් එහෙම. මම වෛද්‍යවරයා මම බෙල්ලෙන් අල්ල ගහන පිටිරේ හේතු කරා. මම වෛද්‍යවරයෙක්ද එතකොට? දැන් වෛද්‍යවරයා කියන්නේ විෂය ප්‍රගුණ කරලා තියෙනවා. ඔහු දන්නවා එන රෝගියාගේ ස්වභාවය. රෝගියා ගහ ගන්න කතා කරනවා. ඔබ හොඳ දොස්තර කෙනෙක් නම් වරෙන් ගහ ගන්න. රෝගියා කියනවා. එතකොට දොස්තර යනවාද කලිසු මුස්සගෙන ගහ ගන්න? සපත්තු ගලවලා නැහනේ. එතකොට දොස්තර කියන ඔහු ඇත්ත තමයි. ඔබ හොඳ සටන්කාමී කියලා පේනවා ඉඳ ගන්න. ඉතින් එතකොට ගහ ගන්නත් හදනවා. වෛද්‍යවරයා ගහ ගන්නවද? නැහනේ. එතකොට අපට වැරද්දක් වෙලා තියෙනවනි. වෛද්‍යවරයෙක් යනවා නම් පොල්ලක් අරගෙන මිනිසුන්ට ගහන්න වෛද්‍යවරයා ඉන්නේ පොල්ලෙන් දඩකාපු මිනිහට ප්‍රතිකාර කරන්නනේ. දැන් මම වෛද්‍යවරයා. මම ඉන්නේ ඔය දෙන්න ගහගෙන ඔයා මෙයාට ගහලා මම ඉන්නේ ප්‍රතිකාර කරන්න. මම යනවා නම් ගහන්න. වෛද්‍යවරයෙක් තවත් වෛද්‍යවරයෙකුට ගහපු සිද්ධියක් මම දැක්කා. මම කල්පනා කරා මොකද්ද මේ ප්‍රශ්නේ තියෙනවා අපිට. එතකොට අපි කල යුත්තේ අර උමන්දාව ගැන තියෙන සංවාදේ බරපතලයි. මම මෙතන එක වැඩිය ඇදලා ගන්නේ නැහැ. වෙන වෙලාවක කරමු අපි. හැබැයි ගමේ පන්සල විනාශ කරන අසපු ව්‍යාපාරයක් යනවා. මට ඉගෙන සැහැණ අධ්‍යක්ෂින් තියෙනවා. මම මේ ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. අධ්‍යයන කටයුතු කරලා තියෙනවා. අපි අපේ ගමේ පන්සල රැකගමු. ඒ වගේම කාබනික කාබනික කියන වචනේ වැරදි.
අපේ හෙළ කොහෙද නැ අපේ ගමේ අපේ ගෙදර අපේ වත්තේ කොස් දහට පොර දෙන්නේ නැණි අපි අපේ ගම ජෛව විවිධත්වයේ තියෙන පරිසර පද්ධතියක් අඹයටක් නිසි කරාම හැදෙනවා අපට ගොවිතැනක් තියෙනවා අපි රසායනික යෝධයන්ගෙන් බේරිලා මේ ගොවිතැන බේර ගන්න හැටි හොයා ගන්න ඕනේ බෑනේ ඉතින් මිනිස්සු භාගයට භාගේ පක්ෂත් එක්ක ඉන්නේ ඒ පක්ෂ නායකයෝ කිව්වොත් වම පෙන්නලා දකුණ කියලා ඔක්කොම කියන්නේ ඔව් ඒ දකුණ කොහෙන්ද බේරගන්නේ භාගයට භාගේ පක්ෂෙක ඉන්නේ අවුරුදු 15 16 17 අයටත් දැන් පක්ෂයක් තියෙන මාර වැඩක් ඒතර පක්ෂයෙන් කියන්නේ නැත්තම් මිනිස්සු පිළිගන්නේ නැහැ ඒදී ඊළඟට ආගම් ඇත්ත කතාව ඒකනේ විවිධ ආගම් තියෙනවා ඒ ආගම් වල මොළ හොදලා තියෙන්නේ කවුරු මොනවා කිව්වත් අහන්නේ නැහැ ඉතින් මේක බේරගන්න හරි අමාරුයි ඔබේ නායකත්වය ඒ නිසා තමයි ගමට ඕන ප්‍රශ්න ওই ප්‍රශ්නට සාධාරණ උත්තරයක් දුන්න කියලා මම හිතනවා හැබැයි මම කැමති ප්‍රශ්න ගැන ආයෙ කතා කරන්න දවසක අසපුලින් ප්‍රවේශම් මෙන්න එක තමයි මට කියන්න තියෙන්නේ සල්ලි වීසි කරන සල්ලි පොම්ප කරන පන්සල් තියෙන බෑ මට ලැජ්ජයි කියන්නේ දුකයි සමහර පන්සල් තියෙන මම හිතන්නේ මෙහෙම නෑ කියලා මම විශ්වාස කරනවා සමහර පන්සල් තියෙන ඒවා බිස්නස් කරන්නේ කාමර කුලියට දීලා ආදායම ගන්න ඒතිය වාහන පාක් කරන්න පන්සලෙන් කැලක් වෙන් කරලා පාකි මිනිස්සෙක් ඉන්නවා ඒ වැඩේට දාලා යුනිෆෝම් එකක් අඳලා ඉතින් අපි මොකද්ද කරන්නේ තු අපේ පන්සල බිස්නස් කරනවා නම් අපි මොකද්ද කොහොමද කාත් එක්කද මේක බේරගන්නේ පන්සල තියෙන අන්තිමට ගිහිලා දුක කියන්නේ බෝගහ ගාව වැටිලා මිනිස්සු තමන්ගේ දුක කියනවනේ එතනත් විකිනුනොත් එහෙන මොකද වෙන්නේ ඒ නිසා මේ පොඩි නායක නායිකාවන්ට තියෙනවා තමන් ගොඩ නැගිලා අද කන්නඩි මුණ බලලා තමන් ගොඩ නැගෙන ගමන් ඊට පස්සේ ගොඩ නගන සමාජය ගම ගොඩ නගන ප්‍රශ්න ඔබේ යෝජනා සභාවෙන් අවසරයි ගරු මහත්මයාණනි මම දැකලා තිනවා දැන් ඔබ ඔබතුමා වගේම දැන් අපි මේ නාලිකාවල් වල දැකලා තිනවා අපිට වෙච්ච ප්‍රශ්න ගැන අපි කතා කරනවා මේමයි අරමයි මේමයි අපි වගා කරමු ඒවයි මේවයි කියනවා මං කැමති ඔබතුමාගෙන්ම ඔබේ කටහඬින්ම මෙතනදී ප්‍රකාශ කරා නම් අපි මේ දැනට ඉන්න කට්ටියට සමනින් යාරයක් විතර ප්‍රමාණයක් අපි මුකුණු වෙන්න ටිකක් හිටවන්න කියලා ඔබ ඔබතුමාගේ කටහඬින්ම කිව්වනම් අපි හැම කෙනෙකුටම මං හිතන්නේ යාරයක් විතර මේ තට්ටු දෙකක තුනක හිටියත් මේ වතුර බහින බටේකට හරි පස් ටිකක් පුරවල හිටව ගන්න කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මං කැමතියි ඔබතුමාගෙන් මේ එවැනි යෝජනාවක් කරා නම් අපි මෙතන ඉන්න ප්‍රමාණයට පුළුවන් විදියට යාරක විතර ඒ කියන්නේ මහා ප්‍රමාණයෙන් පටන් ගන්න මේ පෝර හදා ගන්න ඒව මේව කියලා දැවැන්ත දේවල් ඔළුවට දාන්නේ නැතුව අපි පොඩියට පටන් ගමු. එතකොට එක්කෙනෙක් අඩුතරම යාරක විතර ප්‍රමාණයක් හරි මොනවා හරි වගා කරන්න පටන් ගනී කියලා. ස්තුතියි. හරියට හරි. අපි එහෙම කරමු. ඉතාලම හොඳයි. දැන් මගේ ගෙදර පුංචි ගෙවත්තක් තියෙන්නේ. ඇත්තම කතන්දරේ මේ අපේ ගෙදරම වදුලක්. වඳුර ගස් උඩ දුවනවා. අඹ හැදේ අඹ ගස් තියෙන අඹ මං කඩන්නේ නැහැ. අඹ තියලා දින වඳුරන්න. ඔබ විශ්වාස කරන්න කැමති නම් කෙසෙල් කෙනෙක් වැටලා තියෙනවා දැන්. ඒ කෙසෙල් පඳුරක් තියෙන එක නඩත්තු කරනවා කොහොම හරි. මං වතුර දාලා ඉතාලම පොඩි ගෙවත්තක්. ඒ කෙසෙල් කෙන දැන් ඉදිලා තියෙන මං ඒක කපන්නේ නැහැ. මම මේක වෙන් කළා තියෙන වඳුරන්ට දැන් වඳුරන්ට ගමකට එනකොට රත්ඤ්ඤපත්තු කරලා දානවා. අපේ ගමේ හිටියා වඳුරෝ අඩුතරමේ 50ක් 60ක්. මිනිස්සු වඳුරෙක් දැක්ක ගමන් මරාගෙන කන්න හදනවනේ. මං කියන්නේ ජෛව විවිධත්වය තුළ අපි ජීවත් වෙන්න එපා. ඇත්ත තමයි සත්තු ඇවිල්ලා වගා හානි කරනවා. ඇත්ත. නමුත් මේ සත්තු මරාගෙන ගන්න පුළුවන්ද අපි? අපි ඔක්කොම ජීවත් වෙන්න ඕනනේ. ඒ නිසා මට අර ගෙවත්ත ඇතුලේ අර මේ මහත්මයා කියන විදිහේ තවත් වගාවකට යන්න බැරි වෙලා තියෙන මුළු වදුලක්. නමුත් අපේ වත්තේ කන දේවල් තියෙනවා සෑහෙන. මං යන නමින් කියන්නේ එතකොට ඔබ ඉල්ලන්නේ නැන නිසා. ඔබේ වත්තේ මේ කියන විදිහටම මුකුණු වෙන්න ටිකක්. දැන් අපේ ගෙදර දින ලොකු මේ කරපිංච යායක් වගේ කරපිංච සෑහෙන තිනවා. හුඟක් අය ඉල්ලගෙන යනවා. කරපිංච. රම්පේ ලොකු මේ පඳුරු යායක් හදලා තියෙනවා. ඉතින් හරි සරලයි. අපේ ගෙවල් වල එහෙමනේ ඉස්සර තිබ්බේ. අපි අපේ ගෙවල් වල ඉඳක් තියෙනවා. අපි ඉඳ ගාවට ගිහ නාන්නේ. ඒ වටේට මුකුළු වැන්න. එතකොට මට දැන් නම් මතක නැහැ විවිධ පලා වර්ග තියෙනවා. දෙහි ගස් තියෙනවා නේ. දෙලුම් තියෙනවා වත්තේ. අපේ ගම් මීමනේ කොස් ගස් තියෙනවා, දෙල් ගස් තියෙනවා. එහෙමනේ. ඒ ගමට යන්න බැරි වෙයි. ඔබේ ඉඩම් මෙච්චර සරුසර නැතුව ඇති දැන් පුළුවන් දෙයක් වගා කරන්න පටන් ගන්න. ඉතා හොඳයි. හොඳම යෝජනාවක් මොනවා හරි වගා කරන්න විනෝදෙටත් එක්ක. ඒ ගස් වැඩෙනකොට ඒව විඳින්න පුළුවන්. මම හරි ආසයි ලොකු ගස් වලට. ගස් වැඩෙනවා බලන් ඉන්න හරි ආසයි.
ඒ වගේම පුංචි පැල වැඩෙනවා බලන්න මොනවා හරි හිටවලා ඒ පැලේට වතුර දාලා සාතු සප්පයම් කරලා වැඩෙනවා බලාගෙන ඉන්න භවනාවක් වගේ ගස් වැඩෙනවා බලාගෙන ඉන්නකොට අපේ ජීවිතය ඒ ගස් එක වැඩෙනවා අපිට ඇත්තටම වෙලා තින්නේ අපි මේ ස්වභාව ධර්මයෙන් ජීවිතය ගලවලා තින්නේ මම නිවාඩු පාඩු වෙලාවට රැයට එළියට ගිහලා අහස දිහා බලාගෙන ඉන්න ඔබත් කරලා බලන්න ඈත තරු දිහා බලාගෙන ඉන්න ජීවිතේ වෙනස් කියවීමක් අපිට එනවා ඇයි ඒ දැන් අපි ඉන්නේ පොළොව බදාගෙනනේ දැන් ඔබට තේරෙනවද අපිට පේන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ අයි ලෙවල් එකනේ අපි ඇවිදිනකොට නේ අපි සාමාන්‍යයෙන් බලන්නේ මේ ගානනේ මෙහෙම මෙහෙම අපිට වැඩි උඩ බැලෙන්නේ නැහෙනි කලාතුරකින් බැලෙන්නේ ඔබ කරලා බලන්න මම මේ කියන දේ අහස තියා බලාගෙන ඒ වගේම කූඹි පේලියක් යනකොට ඉඳගෙන බලාගෙන ඉන්න පළඟැට්ටෙක් එහෙට මෙහෙට පණින් හැටි බලාගෙන ඉන්න ජීවිතේ වෙනස් වෙනවා ජීවිතේ කියවන්නේ ඒ අනුව ඒ ස්වභාව ධර්මය ඇතුලේ ජෛව ගෝලය ඇතුලේ ජීවිතේ ගොඩනගෙන ගමන් ඉතාම පහසුවෙන් අර කියන වගාවත් කරන්න පොළොවට නැවිලා මුකුණුවෙන් හිටවන්න පොළොවට ආදරය කරන්න ගහකොළ අත ගන්න ඇත්තටම ඔබ කරලා බලන්න හිත කලබල වෙලාවක චංචල වෙලාවක ගහක් බදාගෙන ඉන්න පොඩි වෙලාවක් මම කියනවට කරලා බලන්න ගස් එක්ක අපිට අපි දන්නේ නැති සංවේදනයක් කරන්න පුළුවන් ලෝකේ වාගෙන තියෙනවා සංගීතයත් එක්ක ගස්වල පළදාව වැඩි වෙනවා කියලා. එහෙම පරීක්ෂණ කරලා තියෙනවා. ඒ කියන්නේ ගහක් යට ඉඳගෙන වයලීනේ වාදනය කරන කාලය. ඒ ගස්වලට අපි තවම තේරුම් ගන්නේ නැති සංනිවේදනයක් තියෙනවා. කරලා බලන්න. ගහකොළ එක්ක බලන සත්තු වැඩෙන හැටි. කුරුල්ලෝ ගස් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ කුරුල්ලා ගහට යන හැටි, ගහේ ඉඳගෙන ඉන්න හැටි, කොට ගහේ අතුලන හැටි බලාගෙන ඉන්නකෝ. ඒ ගහ සහ කුරුල්ල අතර සම්බන්ධයක් ඇතනවා. මේ ජෛව ගෝලය කියන එක ජෛව විවිධත්වය බයෝ ඩයිවර්සිටි කියන එක හරි අසිරිමත්. ඒ ලෝකයේ වටහා ගත්තොත් අර කියන වගාව කරන්න හරිම ලේසි. ගෞරවනීය සභාවෙන් අවසරයි. ඇත්තටම අද කාලේ හැම දෙයක්ම සර මිල වෙනෝනේ. ඒ කියන්නේ අම්මගේ ආදරේතර සෙලින්කෝ එකේ විකුණනෝ. ඊට පස්සේ සෙලින්කෝ රක්ෂණ සමාගමේ මවගේ සෙනෙහස කියලා විකුණනෝ. ඒ වගේම කම්බියෝලින් ශක්තිය විකුණන හැමදේම දැන් වාජින වාණිජකරණේ වෙලන් තියෙන්නේ. ඒත් අපි කරන හැම දෙයක්ම දැන් මිලක් මිලක් වැට්ටක් කියන මිලක් නිය වෙලා තියෙන්නේ. ඒත් කොහොමද අපි මේක මිලෙන් මේ මිනිස්සු මුදව ගන්න? ලොකු එක අරුමුදයක්. අපි මගේ දැන් සර අපි සයිඩම් ෆයිට් එකේදී අපිට හමුණා නැතුණාට අපි අරගල ඉස්සරහා හිටියා. අපි ඒක ජයග්‍රහණය කළා. අපි ඒකනේ මිලක් නැතුව තමයි අපි සේවය කරේ. නමුත් අද කාලේ වෙදී හැම දෙයක්ම මිල වෙලා මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා उदाहरण විකුණනවා විකිනෙනවා දැන් ඒ මට්ටමට ඇවිල්ලා වෘත්තිකේ ඔක්කොම උපවාස කියන කාරේ වෙළඳ වැන්වීම අරහා මෞසෙනියස විකුණනවා පිරිත්තු සෙනියස විකුණනවා කාන්තා පිරිමි ප්‍රේමේ විකුණනවා එතකොට දැන් මම දැක්ක එක්තරා මේ වැඩසටහනක් තිබෙනවා කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක වෙළඳ වැන්වීමක් තරුණයා සහ තරුණිය ඒ කියන්නේ ප්‍රේමවන්තයා සහ ප්‍රේමවන්තිය අතර තමයි මේ නිහඬ සංවාදයක් කියන වචනත් යනවා එක්තරා ප්‍රතිසෝදන කුඩු වර්ගයක් සම්බන්ධයි. ඔබ දැකලා ඇත සමහර විට ප්‍රේමවන්ත ඉවර වෙන්නේ වෙළඳැන්වීම ඒ ප්‍රේමවන්තයා යාගේ ඇඳුම් ගැන හිතලා සුවඳ ගැන හිතලා ප්‍රේමවන්තයට ස්තුති කරනවා. එයා එච්චර ආදරේ. ඒකට එයා පෙන්නනවා අර ප්‍රතිසෝදන කුඩු වර්ග. කියන්නේ යා නෙමෙයි ඒක කරලා තින්නේ අරයා. අකින් අපි ගැටල තුන තැන ඉතින්. ඒතියා දැන් උපන්දා ඉඳලා දිග කොණ්ඩේ ඇතිවිච්ච ගෑනු ළමයා. ඒ කොණ්ඩේ දිග තියෙන්නේ අම්මගේ ඥාන නිසා. තාත්තගේ ඥාන අමිලයි අම්මලා කියන්නේ ළමයි වත් කරගෙන පොඩ නගෙන විශේෂ චරිතයක් අම්මා කාන්තාව ජනනී කාන්තාව කියන්නේ ජනනය
generation three generation කාන්තාව මිලක් දරුවෙකුට කිරි දෙන අම්මට මිලක් නැහැ එතකොට ඔබ හිතා ගන්න අද සියල්ල විකුණන්න බෑ සියල්ල විකිනෙන්නේ නැහැ එතකොට ඔබ විකිනෙ නැති කෙනෙක් වෙන්න මම මගේ ප්‍රතිපත්ති මත වැඩ කරනවා මම මේ සීමාවෙන් එහාට යන්නේ නැහැ මට මොනවද දෙනවා කිව්වා මට මොනවද දෙනවා කිව්වත් මම මේ වැරද්ද කරන්නේ නැහැ එහෙම හිතාගන්න එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන කාරණේ ඔබට ගැලවෙන්න පුළුවන් එළියේ තියෙන දෙයට අහු වෙන්න එපා දකින්න දේවල් වලට අහු වෙන්න එපා ඔබ ඔබේ ජීවිතේ වෙනම ගොඩනගන්න එක එක රැලි වල ගහගෙන යන්න එපා එක එක දේවල් පේනවනේ ඔබ hina වෙලා නිකන් ඉන්න ඔබට අනන්‍ය ජීවිතයක් ගොඩනගන්න ඔබේ පවුල ඇතුළේ ඔබේ යාළුවන්ට මේ කුංචි සමාජය ඇතුළේ මම දැන් ඔබට කියවනේ ඇමරිකාවේ තත්ත්වේ එතකොට ඔබේ ගම ඉතින් හොඳ නැද්ද මං ආන ඔබ නිව්යෝක් නගරයට වැඩිය ඔබේ ගම හොඳ නැද්ද හොඳයි නේ කවුරුත් ඇවිල්ලා එළිය වෙඩි තියන්නේ නැහනේ අඩුතරම් බය නැතු පාරේ යන්න පුළුවන් පොඩි ළමයි ඉස්කෝලේ යන්න පුළුවන් අපි දන්නවනේ දහම් පාසලට කවුරුන් පිස්සෙක් ඇවිල්ලා හතරතේ වෙඩි තියයි කියලා අපි හිතන්නේ නැහනේ දැන් අපට සහතිකයක් තියෙනවනේ මේ අඩුතරම් වොෂින්ටන් වල නැහැ ඉතින් හොඳ නැත්නම් අපේ ගම ගැන කල්පනා කරලා ආපහු හැරිලා තාක්ෂණය පාවිච්චි කරමු ඒ දැනුම ගම්මු භාෂා ඥානයත් ගම්මු අපි අපේ වෙමු අපි ගොඩනැගිමු අපේ පැත්තේ තව යෝජනා ලේක දේශකතුමනි මේ රටේ හැමදාම සිදුවෙන්නේ දේශන විතරයි කතා විතරයි විවේචන කරනවා අනුන් විවේචන තමන්ගේ වැරද්ද දකින්නේ නැහැ එතකොට හැමදාම අපේ මේක ක්‍රියාත්මක වෙන ක්‍රියාවක් නැහැ හැමදාම කතාව කයිවා පාර්ලිමේන්තුවෙත් කතාව කතා විතරයි හැමදාම කොතරම්ද මේ හිර වෙලා තියෙන්නේ ඇයි අපි ඒක එකතු කරලා අපේ දේවල් ගොඩනගාගෙන බැරි ඔබතුමාටත් පුළුවන් මේ ටික එකතු කරලා අපිට දෙන්න ඔබතුම මේ රට වටේම යනවා අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ හිර වෙච්ච දෙන ඇයි අපිට ගලවන්න බැරි මට උත්තරයක් දෙන්න ඔබේ යෝජනාව අර මුල්ම ඔබේ අදහසට සම්බන්ධයි අපි එකතු කරන්න හොඳ නැහැ මම ඔබට සරල උදාහරණයක් කියන්නම් අපි සංවිධානයක් හැදුවා කියන උදාහරණයක් දැන් මේ පන්සල කේන්ද්‍රීයව සංවිධානයක් හැදුවා කියන්නකෝ සංවිධානය හදන මුල්ම මොහොතේම සංවිධානය පිට වැඩ කරනවා ඒ කියන්නේ අපි කරන්න ඕන ඊටාම සරලව මාර්ග නීති තියෙනවනේ මාර්ග නීති තියෙනවා අපි කරන්නේ නැත්නම් මොකද පාරේ හරියට යන්නේ නැහැ දැන් මම කල්පනා කරනවා උඩරිම මාර්ග නීති පාවිච්චි කරලා පරිස්සමට එලවන්න මගේ වාහනේ එලවන්න මට අනිත් ඒවා දැන් නැහැ ඔබ පාළු පාරක ගියත් මාර්ග නීති අනුගමනය කරනවා නම් මාර්ග අනතුරු අඩු වෙනවා මම කියන්නේ අපි අපෙන් පටන් ගමු අපි කරමු දැන් මෙතන ඉන්නවා නම් ගුරුවරු අනිත් ගුරුවරු අමතක කරලා දාන්න උදේම නැගිටලා උගන්වන්න පටන් ගන්න මම ඒ වැඩේ කරනවා මගේ කාර්ය මම විකිණෙන්නේ නැහැ මම මිලදී ගන්න බෑ කාට මට කොන්දේසි නැහැ මම රට වෙනුවෙන් හිට ගන්න ඕනම තැන ඕනම පක්ෂයකට උඩින් ඕනම ආගමකට ජාතික උඩින් හිට ගන්නවා මට දිනා ගන්න දෙයක් නැහැ මට ඔබෙන් ගන්න දෙයක් උත් නැහැ මට වෙනකින් ගන්න දෙයක් නැහැ මම ආද ඇවිල්ලා ගාල්ලේ කතා කරන්න අපේ රට ගොඩනගමු ඉතින් ඔබ ඔබේ පැත්තෙන් පටන් ගන්න ඕනේ දැන් මෙතන ඉන්න අය තමන්ගේ පවුලෙන් පටන් ගන්න ගෙදර මෙච්චර කල් වැරදි කරා නම් වැරදි කරන්න එපා දන්න කියන යාළුවෝ වැරදි කරනවා නම් නවත්තන්න පුළුවන් දැන් මම දන්න කියන කෙනෙක් වැරද්දක් කරුවොත් මම ඒක නිවැරදි කරනවා මම කියනවා කරන්න එපා මේක ඒත් අහන්න නැත්නම් මම දැඩි ලෙස ප්‍රසිද්ධ විවේචනය කරනවා දැන් මගේ හුඟක් අය අහනවා ඇයි එකට ඉන්න අය විවේචනය කරන්නේ එකට ඉන්න කතාව නෑ මේකේ දැන් ඔබ වහන්සේ මමයි හරි හිතවත් ඔබ වහන්සේ ගස් කපනවා නම් මම විරුද්ධයි මම ගහකොළයක ජීවත් වෙන කෙනෙක් එතකොට අපි දෙන යාළුකම හාමුදුරනේ වැඩක් නෑනේ අපි කරන්න ඕන මේ දැන් අපි කියන දේ කරන එක ඒක මටත් අදාළයි ඔබටත් අදාළයි මම කියන්නේ සංවිධාන ගැන හිතන්න එපා දැන් මේ පන්සල සංවිධානයන්නේ දාම් පාසලක් තියෙනවා අලුතෙන් සංවිධානයක් ඕනේ නැහැ අපිට ගාල්ලේ නගර සභාවක් තියෙනවා තියෙනවනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් තියෙනවා ප්‍රාදේශීය ලේකම් වර්ගයක් ඉන්නවා ඒ කියන්නේ ඊටාම සරලව ඔබට ඇහෙනවා නේද සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කතාවක් කියලා එහෙම ඇහෙනවා නේද සිස්ටම් චේන්ජ් ඒ කතාව කිසිම තේරුමක් නැති කතාවක් ඇයි සිස්ටම් එකක් තියෙනවනේ දැන් ඔබ සාරිය අඳින ක්‍රමයක් නැද්ද තියෙනවනේ දැන් ඔබට පුළුවන් ද හිතේ තියෙන විදිහට සාරිය අඳින්න සාරි පොට අරගෙන ඔළුවේ ගැට ගහලා යටින් උඩට මෙහෙම කැහි පොට ගන්නකට එහෙම සාරියන් දින්නේ නැහනේ මං කියන්නේ අපිට සිස්ටම්ස් තියෙනවා දැන් ඔය ළමා ඇඳුම
අඳින විදිය ක්‍රමයක් තියෙනවනේ කවුරුවත් ඔක විකෘති කරන්නේ නැහනේ මෙතනින් පල්ලෙහාට මෙහෙම එන්න දාලා මෙහෙම බොරිච්චි වගේ දාලා එහෙම බොරිච්චි නෙමෙයි මොකක් හරි එහෙම අරුක්කුවක් එල්ලලා යඳුම් අඳින්නේ නැහනේ දැන් ස්වාමින් වහන්සේලා සිවුරු අඳින ක්‍රමයක් තියෙනවා මට හිතා ගන්න බෑ දැන් ස්වාමින් වහන්සේලා අතුරට අඳිනවනේ අඳුමක් අපේ රටට ඒක අවශ්‍යද කියලා මට තේරෙන්නේ නැහැ අඳුම ගැන අපි දන්නේ මේ වගේ ස්වාමින් වහන්සේ කෙනෙක් මම කියන්නේ අපි කියන දේ කරමු මම කරනවා ඔබත් කරන්න දැන් ඔබ පක්ෂයකට සම්බන්ධ නම් මේ පක්ෂය ඇතුලේ සංවාදයක් ගොඩනගන්න දැනුම වර්ධනය කරගෙන පක්ෂ නායක ප්‍රශ්න කරන්න ඕනම් පක්ෂයක් මං කියන්නේ සිස්ටම් එකක් තියෙනවා සිස්ටම්ස් තියෙනවා අපි කරන්න යෝනි මේ ඉන්න පිරිස මේ දැන් කියන දේ කෙරුවොත් මේ ගම බලන් ඉද වෙනස් වෙනවා එච්චරයි ඉතාලම සරලයි මම කියන දේ කරනවා ඔබත් කියන දේ කරන්න කියලා මම කියන්නේ ඔබ ගුරුවරයෙක් නම් උගන්වන්න නීතිඥවරයෙක් නම් හරියට තමන්ගේ කර්මාන්තය කරන්න නීතිඥවරයෙක් කියන්නේ මිනිස්සු ගසා කරන කෙනෙක් දැන් මේ නීතිඥවරිය නැහැනේ මට කියන්න ඔබට වැරද්දක් වෙලා නීතිඥවරයෙක් වරියක් ගාවට ගිය ගමන් අංක 1 රුපියල් 5000න් 10000න් පටන් ගන්න කනකර උගස් තියල තමයි නඩු කතා කරන්නේ අන්තිමට වැරද්ද කරපු මිනිහා නිදහස් වෙනවා අගතියට පත් වෙච්ච මිනිහා කනකර උගස් තියල නඩු කතා කරනවා දැන් කවුද මේක හදන්න ඕන නීතිඥවරයයි ඒකට මේ විවස්ථා වෙනස් කරන්න වෙන සිස්ටම් ගේන්න ඕනේ නීති මේ ගාල්ලේ ඉන්න නීතිඥවරුන්ට මේ ගාල් හදන්න පුළුවන් නීතිඥවරු එකතු වෙලා අපි අද ඉඳලා ඊටාම සාධාරණ ගාස්තුවක් අය කරන්නේ අපි විනිසුරුවරු එක්ක එකතු වෙලා දින කල් දාන්නේ නැහැ ඇත්තටම දින කල් දාන ක්‍රමයක් තියෙනවා මම නීතිඥවරයා මම ඇහැක් ගහලා දින දානවා රුපියල් 5000යි ඊළඟ මාසේ දිනේ කල් දානවා 10000යි ඒක බිස්නස් එකක් ඉතින් අපි වැඩ පටන් ගන්නවා එච්චරයි තව ප්‍රශ්න යෝජනා කවුරුත් කතා කර කර ඉන්නපාව වැඩ කරන්න මේ දැන් කරන්න මම කරනවා ඔගොල්ලොත් කරන්න ඕන තමන්ගේ වෘත්තිය තුලේ කරන්න මෙතන ඉන්නවනේ ව්‍යාපාර කරන අය වැරදි වැඩ කරන්න එපා බාලබඩු හොඳ බඩු කියලා විකුණන්න එපා හරි සප්ලයි අධික ලාභයක් තියාගෙන පොල් විකුණන්න එපා මෙතන පොල් විකුණන මුදලාලි මහත්මයෙක් ඉන්නවනම් සාධාරණ වෙළඳාමක් කරන්න ඉතම සරලයි යෝජනා ප්‍රශ්න සංවිධානගත වීම පක්ෂ හදනේවා හිතන්නවත් එපා වැඩන්නේ අපි ගොඩ නැගුණොත් මේ රට ගොඩ නැගෙනවා පාලකයෝ නටන්නේ අපි හොඳ නැති නිසා මහජනතාව හොඳ නැති නිසා කවුරු බලයට ආවත් ඒ බලයට එන ඔක්කොම අර මහජනතාවට ඕන දේ කරනවා ලංකාවේ වැඩිම ජනප්‍රිය කසිකබල් ටෙලි නාට්‍ය නම් හොඳ වැඩසටහන් කරයිද රූපවාහිනී නාලිකාව කරන්නේ නැහනේ බලන්නේ නැහනේ මිනිස්සු මිනිස්සු බලන්නේ නැහැ මිනිස්සු බලන්නේ නයිකතා එතකොට ඒව තමයි දෙන්නේ මිනිස්සුන්ට පුළුවන් මේ රට කෙලින් කරන්න සියලුම රූපවාහිනී නාලිකා වස්සවන්න පුළුවන් මහ ජනතාවට කොහොමද channel බලන්නේ නැතු ඉන්නවනේ ඒව වහන්න වෙන එතකොට ඒක එන අපි වැඩේ නවත්තමු ආයිත් දවසක මුණ ගැහෙමු ඒ සංවාදී විධිමත් සංවාදයක් කරමු මීට වඩා පිළිවෙලකට ඒ සංවාදයක් කරමු ඔබ අද ඉඳලා වෙනස් වෙලා වැඩ පටන් ගන්න ඔබ වෙනස් වෙනකොට වටේ ඉන්න ඔක්කොම වෙනස් වෙන කරලා බලන්න ඔබ අවංක නැත්තම් අවංක වෙලා බලන්න ඔබ කඩිසර නැත්නම් කඩිසර වෙලා බලන්න මෙච්චර කාල වෙලාවට වැඩ කෙරුවේ නැත්නම් වෙලාවට වැඩ කරලා බලන්න කාට හරි වංචා කරනවා නම් වංචා කරන එක නවත්තන්න මොනවා හරි ගත්තොත් දෙන්න සතේ නතු ඉන්න එපා බොරු කියන්න එපා කේලම් කියන එක නවත්තන්න ඕපදූප නවත්තන්න දන්නේම නතු වටේ ඉන්න අය කොට නැගිනවා දැන් මම ඕපදූප කියනවා නම් ඔබත් එක්ක ඔබ ඕපදූප අහන්න නැත්නම් මම කියනවද නෑනි මම නවත්තනවා වැඩක් නෑ දැන් මම බොරු කියනවා ඔබ මාව දාලා යනවා මේ යකා බොරුකාරයෙක් කියලා ඊට පස්සේ මං ඉවරයි අපි මේ දැන් ගොඩ නැගුණොත් බලන් ඉද්දි රට ගොඩ නැගෙනවා එහෙනම් ඔබට ස්තුතියි ඔබේ දහම් පාසලට මගේ ගෞරවනීය ආචාර්ය මේ අවස්ථාව නිර්මාණය කරුවට විශේෂයෙන්ම ඔබ වහන්සේට මෙච්චර වෙලා හිටපු හැමෝටම මගේ ස්තුතිය අර පුංචි ළමයින්ට පොඩි නායකයන්ට ස්තුතිවන්ත වෙනවා හේතුව අමාරුන් හරි හිටියනේ එකම එක ගැහණු ළමයි ඈනුම කෙරියා ඊ නිතිමරපු නිසා හැමෝම ඉතාම ප්‍රසන්න විදිහට මේ සංවාදයට සහභාගී වුණා ඔබට යලිත් වතාවක් මගේ ස්තුතිය ජය වේවා අද දවසේ මෙම වැඩසටහන වර්ණවත් කරන්නට බොහොම හොඳ ශක්තිමත් කතාවක් ඇති මම හිතන්නේ හොඳ අනුකූලතාවයක් දරුවන් සහ දෙමාපියන්ගෙන් ලබා දෙමින් ලබා ගන්නට බොහොම පහසු සරල බසින් මේ හෙළබස හොඳින් හසුරවමින් අපට දැනෙන්නට සැමට දැනෙන්නට බොහොම සංවාදශීලී විද්වත් කතිකාවක් කරන්නට එතුමා සමත් වුණා ඉතින් මම හිතන්නේ එතුමන්ට අපේ ගරු ස්වාමීන් වහන්සේ ආරාධනා කරපු මොහොතේ
කිසිම චකිතයකින් තොරව ඔබතුමා මේ දරුවන්ගේ සුභාශිංසන එක් කරමින් දේශනයක් කරන්නට කැමැත්ත පළ කරා. ඉතින් දයාබර නිදහස් මාධ්‍යවේදියාණනි චාපා බණ්ඩාර මහත්මයාණනි ඔබට අපි හදපිරි ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමැති. ඔබ වන්නෝ උතුම් පුද්ගලයන් මෙම ලෝකලයට නිර්මාණය කළ දෙමාපියන් පවා වාසනාවන්තයි. ඔබ සමාජයට රටට වැඩදායි දේශන පවත්වමින් මේ කටයුත්ත බොහොම හොඳින් කරගෙන යන විද්වත් උගත් මහත්මයෙක්. එනිසා මහත්මයාණනි මේ දහම් පාසලේ දරුවන් දෙමාපියන් වෙනුවෙන් පැමිණ ඔබ කළා වූ මෙහෙය අපි හදවතින්ම ස්තුතිවන්ත වෙමින් සිහිපත් කරන්න කැමැතියි. එනිසා අපේ දහම් පාසලේ සියලුම දරුවන් දෙමාපියන් අපේ දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන් වෙනුවෙන් ඔබතුමන්ට නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා. ඔබගේ සහය අපි නිරන්තරයෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාටත්. නිදහස් සංවාද වැඩමුළුවේ පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ් පාටි පොලිටික්ස්